මෙතනඉන්නයකින් මීට කලින් ජාව ප්‍රග්‍රමි ලංවෙජ් ඉගෙනගෙන තියෙන හරි හලා දැක මේ කරලා තියෙන කට්ටිය කවදඉන්නේ ඉන්නන පොඩ රේසන්ට් කරන්න ගොඩ බලන්න. එක්කෙනයි එක්කෙන ඉන්නේ. හරි ඒ කියන්නේ මේ අනිත් කට්ටියට ලොකු අයිඩිය ගන්න නැතු ඇති මොකද්ද මේ ජාවා කියන්නේ සහ මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඒ සම්බන්ධ. ඉතින් අපි මුලින් ඉඳන් කියාගෙන යමු. එතකොට මේ බිට් කෝ ස්ට්‍රක්චර් එකේ එක පාඩමක් තමයි කියන්නේ ෆස්ට් සෙමිස්ටර් එකේ තියෙන මේ ඉන්ට්‍රඩක්ෂන් ටු ප්‍රෝග්‍රෑමින් කියන එක. මේක IT 1406 කියලා තමයි මේක කෝස් කෝඩ් එකේ දීලා තියෙන්නේ. එතකොට මේකේ මේක කෝ මේ කෝස් එකක්. එතකොට මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේකේ ඒගොල්ලෝ 45 hours theory වලට allocate කරලා තියෙනවා. ඒත් එක්කම 30 hours practical වලටයි 125 hours independent learning ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා student කෙනෙක්ගේ. එතකොට මේකේ ඒගොල්ලෝ මේ ප්‍රොවයිඩ් කරන lectures කියන්නේ ස්ලයිඩ්ස් ඒගොල්ලෝ 10ක් දෙනවා වෙනම ටොපික්ස් 10ක් කරතේ. එතකොට මේ ඉන්ට්‍රඩක්ෂන් ටු ප්‍රෝග්‍රෑමින් කියන මාතෘකාව යටතේ කතා කරන්නේ මේ ජාවා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් ගැන. එතකොට ජාවා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකේ මුලින්ම මේක හිස්ට්‍රි එක ගැන, ඊට පස්සේ ඉන්ටරැක්ටිං වෙන කියන්නේ ජාවා ප්‍රෝග්‍රෑම් එකේ එන්වයරන්මන්ට් එකත් ගැන, ඊට පස්සේ ෆන්ඩමෙන්ටල්ස් and ඊට පස්සේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් ඩිසයින් කරන හැටි, object orientation, packages and interface, exception and handling, enumerations, autoboxing and annotations, understanding generics, again java generics kiyala thiyena me tika saha overview of some classes and java libraries me tika gana thamai me me introduction to computer me programming kiyana course content ekedi oyata me gulo cover karanne. එතකොට මේකේ මේන්ලි තියන්නේ මේ දැන් තියරි අවස් 45 තියන්නේ, ඉන්ඩිපෙන්ඩන්ට් ලර්නිං 125 තියන්නේ. කියන්නේ මේ තියරි අවස් වලට වැඩිය දෙගුණයක්කටත් වැඩිය මේගොල්ලො ආගෙන් ඉන්ඩිපෙන්ඩන්ට් ලර්නිං කියන එක බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ටික තමයි කියන්නේ මේ තියන්නේ ඩීටේල්ඩ් මේ මොනවද මේකේ උගන්වන්නේ කියන ටික. මේක ගැන පොඩ්ඩක් ඔයගොල්ලෝ කියවලා බලන්න. ඊට පස්සේ අපි මුලින්ම යන් මම හිතනවා කියන්නේ මෙතන එක්කෙනයි ඉස්සෙල්ලා හෑන්ඩ් රේස් කරලා තිබ්බ ජාව කලින් ඉගෙනගෙන තියෙනවා කියලා. එතකොට මුලින්ම කියන්නේ මෙතන සමහරක් ඇති කිසිම IT බෑග්‍රවුන්ඩ් එකක් නැති, කියන්නේ සමහරක් විතර ඒ ලෙවල් වලට IT කරපු නැති එහෙම මේක රෙජිස්ටර් වෙන බලාපොරොත්තු ඉන්න කට්ටිය. එතකොට ඒ කට්ටියටත් මේකේ ෆුල් අන්ඩර්ස්ටෑන්ඩින් එක ගන්නත් එක්ක මම මේ සම්පූර්ණ මුල ඉඳන් මේක කරගෙන යනවා. හරි ඔගොල්ල දන්නවා දැන් කම්පියුටර් එකක මේන්ලි තියෙනවා හාඩ්වෙයා කියලා. ඒ කියන්නේ අපිට අතට අහුවෙන يعني අල්ලලා බලන්න පුළුවන් දේවල් වලට අපි හාඩ්වෙයා කියලා කියනවා. එතකොට මේ හාඩ්වෙයා කියන්නේ දැන් ඔයාගේ කම්පියුටර් මොනිටර් එක, ඊට පස්සේ ඔය CPU එක කියලා කියන්නේ ඉතින් ලැප්ටොප් යන්නේ ලොකු අර ඉස්සර පාලන මැෂින් වල තියෙන CPU එක කියලා වෙනම එකක් තියෙනවා, කීබෝඩ් එක මවුස් එක එහෙම තියෙනවා. එතකොට මේ CPU කියන එක ඇතුලේ තියෙන ප්‍රධාන කෑලි දෙකක්, ඒක තමයි එකක් ප්‍රොසෙසර් එක, අනිත් එක RAM එක. මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. එතකොට මේක අපි ප්‍රොසෙසර් එක කියලා ගමු, මේක RAM එක. එතකොට දැන් ඔයා කම්පියුටර් එක ඔන් කරනකොට මුලින්ම වෙන්නේ ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ඔපරේටින් සිස්ටම් එක OS එක මේ RAM එකට ලෝඩ් වෙන එක. හරිද? ඊට පස්සේ දැන් මේ RAM එක කියන එක අපි මේ හඳුන්වනවා main memory කියලා කියනවා. ඊට පස්සේ primary memory කියලා කියනවා. ඊට පස්සේ working memory. මේ නම් තුනින්ම කවුරු හරි කියන්නේ කිව්වොත් වර්කින් මෙමරි හරි ප්‍රයිමරි මෙමරි හරි මේන් මෙමරි හරි කියලා ඒ කියන්නේ මේ RAM එක තමයි මේගොල්ලෝ රිෆර් කරන්නේ. එතකොට
මේ දැන් හිතන්නකෝ ඔයා ඔයාට මේ කම්පියුටර් එක පාවිච්චි කරලා වැඩක් කරන්න ඕන. ඔයාට මොකක් හරි හිතමුකෝ ටෙක්ස්ට් එකක් ලියනවා කියලා. ඔයා ටෙක්ස්ට් එක කියන්නේ මේ RAM එක කියන එක මේ කරන්ට් තිබ්බොත් විතරයි වැඩ කරන්නේ. ඒ කියන්නේ කරන්ට් එක නැති වෙච්ච ගමන් RAM එකේ ඔයා කරන දේ නැති වෙනවා. ඔයා හිතන්නකෝ Word මොකක් හරි ටෙක්ස්ට් ෆයිල් එකක් හදනවා. RAM එක ස්ටෝර් වෙන්නේ RAM එකේ. එතකොට මේ අදිසියරි කරන්ට් ගියොත් එහෙම इतर संपूर्ण वचन हरी वाक्य हरी मुख पैराग्राफ करोट मे अभी करे स्टो कर अभी विनम स्टोरेज यूनिट एक अभिना सेकेंडरी मेमरी के हार्ड डिस्क स्पीड वैडी हार्ड डिस्क अभी एस एस डी सॉलिड स्टेट ड्राइव एक मेके करंट नहीं दत्त सेव कर लिया अरे रैम मेके करंट नहीं सेव कर लिया मुकुत रैम मेके इतने इतकोट एक रैम मेकड़ी रैम मेक वोलेटाइल की वोलेटाइल की करंट तिब्बत इतरा डेटा सेवेला इतकोट मे हार्ड डिस्क नोलट एक करंट नतिवेला सेवेला इतकोट वीट अमतर हदन टेक्स्ट फाइल वीजीए हरह वीडियो ग्राफिक कार्ड इतना वीजीए के हरह वाट मोनीटर के बला अरे इतकोट मे मोनीटर की ग्राफिक कार्ड का अर्ह विजीए विजीए कि कनेक्ट इतकोट अभी मोनीटर के मे वा टाइप करके बला इतकोट मे मोनीटर की आउटपुट डिवाइस कंप्यूटर के तीन का अभी बला डिवाइस मे मोनीटर के आई इतकोट देके मेमरी वोलेटाइल कंप्यूटर सिस्टम अजिचारी वोलेटाइल स्टोरेज डिवाइस मे करंट सेवेला मेके तीन वादें मुलिम अंकी अना वागे जावा कंप्यूटर की तीन अदिकल बलाने को कंप्यूटर की जावा तीन अदिकल बलाने फुल स्क्रीन शेयर करना वागे कंप्यूटर के वाय अन्न फाइल एक्सप्लोर की निकल मुलिम फाइल एक्सप्लोर की गया इट पास दिस पीसी की गेम पास आगे तीन मे डिस्क ड्राइव टी पेन हर इट पास एक अन्न लोकल डिस्क विंडोज तीन फॉर मे डिस्क जिहिला एक तीन प्रोग्राम फाइल्स की प्रोग्राम फाइल्स 86 की तीन प्रोग्राम फाइल्स की प्रोग्राम फाइल 86 की अभी इसर पर्ण कंप्यूटर आवा 32 बिट ऑपरेटिंग सिस्टम में वर्ड लेंथ 32 बिट्स पर्ण विंडोज एक्सपी के 32 बिट आवे दूट ए वगे कंप्यूटर्स रन कर प्रोग्राम्स इन्ने प्रोग्राम फाइल्स 86 की दूट मे विंडोज की अन्ने वागे कंप्यूटर के ऑपरेटिंग सिस्टम में अदाल संपूर्ण फाइल्स तीन में विंडोज की इतकोट आगे कंप्यूटर की इंस्टॉल कर लेती है अनित फाइल्स मुनाद के लिए मैं मे प्रोग्राम फाइल्स की मेकड़ गील बला आगे मे मेके इंस्टॉल जावा इंस्टॉल कर लेती है ना जावा की फोल्डर का तीन अरे बला जावा की फोल्डर का तीन हर जावा इंस्टॉल कर तीन इट पास अतुलट गि हम एक तीन जेडीके दागने तीन वर्षन का अभी मेक करें जेडीके 1.8 जावा 16 तम दंगान वर्षन मेके अभी जेडीके 1.8 तम पावित करें बिटे रिकमेंडेड कर लेती है मे वर्षन
එතකොට මෙන්න මෙහෙම ෆෝල්ඩර්ස් දෙකක් තියෙනවා JRE එකයි JDK කියලා එකයි. එතකොට මේ මේක ඇතුළට ගියාම මේ Java programming language එකට අදාළ දේවල් බලා ගන්න පුළුවන්. එතකොට දැන් වා මේක ඉන්ස්ටෝල් කරලා නැත්තම් බලන්න මම පැහැදිලිව ඇහෙනවද? පැහැදිලිව ඇහෙනවද? හරි මේ ඊළඟට අපි බලමු දැන් මේක ඉන්ස්ටෝල් කරලා නැත්නම් ඔයාලට අර මම WhatsApp group එකට දැම්මා මේ මේ වගේ link එකක්. ඒකේ තියෙනවා එකක් Oracle ලගේ, ඒ කියන්නේ Oracle තමයි Java programming language එක හදන්නේ. එතකොට Oracle ලගෙන් ඒක download කරන්න පුළුවන්. එහෙම නම් ඔයා Oracle ලගේ account එකක් හදන්න ඕනේ. ඒත් එක්කම මේ මම දැම්මා Google Drive link එකක්. ඒකිනුත් පුළුවන් මේ Java JDK 1.8 එක download කරගන්න. එතකොට ඔයා ඒක download කරලා නම් තියෙන්නේ setup එකට ගිහිල්ලා මුලින්ම install කරන්න. ඔයාලට ඒක install කරගන්න මම වෙනවා විනාඩි 5ක් විතර දෙන්නම්. ඒක install කරගන්න. එතකොට ඔයාලට මේක install කරන එකේදී ප්‍රශ්නයක් ඇති වුණොත් අපිට ඒක දැම්මම මේව කරගන්න පුළුවන්. මොකද ඉස්සරහට programming කියන්නේ codes ගහන්න තියෙන්නේ. මේලා install කරගන්න බැරි කවුරු හරි ඉන්නවද? එහෙම ඉන්නවනම් කියන්න. මම හිතනවා ඔක්කොමලාට පුළුවන් වෙයි කියලා 3 minutes හරි 4 minutes වගේ දෙන්නම් මේ ඒක අර setup එක install කරගන්න. මම හිතනවා මම message එක දැම්මා ඒක download කරලා තියාගන්න කියලා. මේ එතකොට ලේසියි. මොකද ඒක ඊට පස්සේ අපිට මේ කියන්නේ මේක මේ environment variable එකට add කරන්න ඕනේ Java කියන එක මේ අපිට හැමතැනම පාවිච්චි කරන්න. ඒකට ආ මේක install කරලා තියෙන්න ඕනේ. මුලින්ම අර කරන්න තියෙන්නේ අර dab linking මේක download කරගන්න. ඊට පස්සේ කරන්න ඕනේ මම කියන්නම් දැන්. 6:14 නේ 6යි 18ට අපි මේක ඊළඟට continue කරගෙන යනවා. එතකන් ඔයගොල්ලෝ මේ මේක install කරගන්න. install කරගෙන පොඩ්ඩක් මේ direct message එක දාන්න install කරයි කියලා. මම සමහරක් අය phone එකෙන් join වෙලා තියෙන්නේ. මේ වලට මේ වෙලාවේ කරන්න පුළුවන් කට්ටිය පොඩ්ඩක් මේ hand raise කරනවද? එතකොට ගොඩක් අයට බැරි නම් අපිට skip කරන් යන්න පුළුවන්. හරි පුළුවන් කට්ටිය මේ install කරන්න. මේකට ගියා ඔයගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් කරා. ඊට පස්සේ මේ මේකෙන් පාඩ් ඇඩ්‍රස් මේක ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ. ඉන්ස්ටෝල් කරාම අර Java කියලා normal වෙන එක එනවා. ඇවිල්ලා ඒක ඉන්ස්ටෝල් කරලා ඉවර වුණාම ඒ ඉවර වෙච්ච කට්ටිය පොඩ්ඩක් මේ මට ඉවර වෙලා message එකක් දාන්න. ඒක අපි පටන් ගන්න ඕනේ. ඩ්‍රයිව් ලින්ක් එක අරකේ දාලා තියෙනවා මම ආයි දාන්න.
හරි මම හිතනවා ඔයගොල්ලෝ දාගන්න ඇති කියලා. ඒත් එක්කම තව කවුරු දාලා නැත්නම් ඉතකන් අපි පොඩ්ඩක් අමාවට කියන්න ඉන්නම් කන්සෝල් එක කියන්නේ මොකද්ද කියන එක. එතකොට ඔයාලා දන්නවා ඇති CMD command prompt එහෙම නැත්නම් console නැත්නම් terminal කියලා කියන්නේ මේ CMD කියලා මේ මේකේ search කරාම search bar එකේ search කරලා ගන්න පුළුවන්. මේ CMD කියන්නේ මේකෙන් ඔයාලට පුළුවන් inputs දෙන්න. මේකෙ දෙන්නේ තනිකරම commands විතරයි. හරිද? ඒ කියන්නේ computer එකට command එකක් දෙන්න පුළුවන්. මේකෙ මේ කරන්න පුළුවන් එච්චරමයි වෙන මොකුත් බෑ. කම්පියුටර් එක කමාන්ඩ් එකක් දීලා වැඩක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ මේ මේ disk PC මේකේ local disk C එකේ නේ අපි මේ මේ Windows කියන එක තියෙන්නේ. මේ Windows කියන එකේ application එකක් තියෙනවා. ඔයා මේ Windows කියන folder එකට ගිහිල්ලා බලන්න. මේ notepad කියලා. හරිද? දැන් මේ notepad කියන එක අපිට මේක මෙහෙම double click කරලා open කරන්න පුළුවන්. ඒ වගේම ඒක මේ command prompt එකනොත් open කරගන්න පුළුවන්. මේකේ notepad කියලා enter කරාම මේගොල්ල ඒ කියන්නේ මේ command එක දුන්නාම මේ notepad එක මේගොල්ල open කරලා දෙනවා. ඒ කියන්නේ මේ terminal එකෙන් කරන්නේ අපි command එකක් දෙනවා text එකක් විදියට. text input tag විදියට command එකක් දුන්නාම ඒක ඒක run කරලා අපි කරන ඒ කියන්නේ අපිට ඕනි දේ කරලා දෙනවා. හරිද? ඒ කියන්නේ අපි මේකේ නිකන් normal windows එකේ ගිහිල්ලා application එක open කරනවා වගේම තමයි. ඒ වුණාට අපි මේකේ text input එක දෙන්නේ. එතකොට මේකේ i මේ windows කියන එකේ ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න මේකේ තියෙනවා මේ system 32 කියලා. මේක ඇතුලේ ගිහිල්ලා බලන්න ටිකක් කැටර යද්දි මේදි කල්ක් කියලා එකක් තියෙනවා. මේ තියෙන්නේ කැල්කියුලේටර් සොෆ්ට්වෙයාර් එක. හරිද? මේක අපි ඩබල් ක්ලික් කරොත් මේක ඕපන් කැල්කියුලේටර් එක ඕපන් වෙනවා. ඒ වගේම තමයි අපි මේ නෝට් පෑඩ් එකේ නිකන් ඕනි තැනක කල්ක් කියලා සර්ච් මේ එන්ටර් කරොත් ऑटोमेटिकली कैलकुलेटर का ओपन कर लेना. ඒ කියන්නේ මේ අපි command එකක් දුන්නාම මේකේ මේගොල්ල මේකේ command එක run කරලා අපිට ඕනි මේ output එක අරන් දෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේ command prompt එකෙන් අපිට ඒ කියන්නේ මේ terminal එකෙන් අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමුකෝ මේකේ මට මේ ඩොකියුමන්ට්ස් කියන එකේ අලුත් ෆෝල්ඩර් එකක් හදන්න ඕනේ. හරි මම මේක කරන්නේ මේ මේ දැන් අපි මේ තියෙන සී යූසර්ස් ඇසුස් කියන එකේ ඉතින් මේකේ අපි ෆෝල්ඩර් එකක් ඇතුළට යනවා. ෆෝල්ඩර් එකක් ඇතුළට යන්න නම් තියෙන කමාන්ඩ් එක තමයි cd කියලා අපි යන්න ඕනේ ෆයිල් එකේ නම ගහනවා. දැන් අපිට යන්න ඕනේ ડોකියුමන්ට්ස් කියන එකට. එතකොට CD ડોකියුමන්ට්ස් කියලා ගහනවා. හරිද? එතකොට මේ කර්සර් එකේ මේ දැන් සිලෙක්ට් වෙලා තියෙන ෆෝල්ඩර් එක එනවා. දැන් ડોකියුමන්ට්ස් කියන එකට ගිහිල්ලා තියෙනවා. එතකොට මට දැන් මේ කියන ෆෝල්ඩර් එකේ මට හදන්න ඕනේ bit 2022 කියලා ෆෝල්ඩර් එකක්. එතකොට මම normal හදනවා නම් මෙතන ගිහිල්ලා new folder ගිහිල්ලා හදන්න බෑ. උනාට මේකේ පුළුවන් command prompt එකේ මේකට ගහන කී එකක් තියෙනවා mkdir කියලා. mkdir කියන්නේ make directory. හදන්න ඕනේ මේ මේකේ හදන්න ඕනේ මේ එකේ නම අපි උද්ෘතවල දාලා දාන්න ඕනේ. quotations වල දාන්න ඕනේ. bit 2022. දැම්ම enter කරා. හරිද? එතකොට මේකේ මෙදි bit 2022 කියලා ෆෝල්ඩර් එකක් හැදෙනවා. පැහැදිලිද? මේ මේ විදිහට තමයි අපි මේකේ ෆෝල්ඩර් එකක් හදන්නේ. ඊට පස්සේ දැන් මේ අපි ලියපු ටික ක්ලියර් කරන්න ඕන නම් මේකේ අපිට තියෙන්නේ
CLS කියලා 1 CLS කියලා type කරලා enter 1 තියෙන. එතකොට මේ ටික clear වෙනවා. හරිද? එතකොට දැන් ඔයාලා Java හරියට install කරලා තියෙනවා නම් මේ කොහෙද ඕනිම තැනකදී මෙතන Java කියලා මේ type කරලා enter කරාම මෙහෙම Java lock code එකක් එනවා. ඒ කියන්නේ මේ තියෙන Java syntax ටිකක් මෙහෙම එකක් එනවා. ඔයාලා දැන් මේ මේක Java install කරන්න ඇතිනේ දැන්. එතකොට ඔයගොල්ලෝ මේ මෙහෙම මේ Java කියලා නියම් command prompt එකේ type කරලා බලන්නකො මොකක්ද එන්නේ කියලා. ඔය type කළ වෙන නිකන් Java කියලා නියම් මේ Java මේක දැන් install කරන්න ඇති කෙනෙක් වුණත් type කළ බලන්න. टाइप कर ले वाला मैं इन्हें मेरे के चट्टे के दान नॉट इंटरनल और एक्सटर्नल कमांड के लिए ना इक्यान ने हमें ना ना इक्यान ने इधर बस जब हमें जावा कीने कार्य के हरी डी इंस्टॉल कर गए तो पास से වඩ කරන්න තියෙන්නේ මේක මේ environment variable කියලා එකකට හදා ගන්න ඕන මේ java කියන එක ඉස්සරහට පාවිච්චි කරලා. ඒ කියන්නේ ඔ මේ java කියන එක access කරන්න පුළුවන් මේ දැන් අපි මේ c කියන එකේ program files වල java කියන එකේ තමයි java කියන එක තියෙන්නේ. ඒකට අපිට මේක මේ ඔයාලා දාගත්තන් පස්සේ මේ access documents කියන එකේදී පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරන්න පුළුවන් මේ java කියන folder එකේදී. ඒකට එහෙම නැතුව ඕනිම තැනකදී java පාවිච්චි කරන්න නම් අපි මේක environment variable එකකට දාගන්නවා කියලා එකක් කරගන්නවා. මේක කොහොමද වෙන්නේ කියන එක ලොකෝට හිතන්න දෙයක් නැහැ. වාඩ කරන්න තියෙන්නේ මෙච්චරයි. ආ මේ search එකේ type කරන්න environment variable කියලා. ඒකට මේදී edit system environment variables කියලා क्लिक कर ला मेतन एनवायरमेंट वेरियबल हर मेक क्लिक कर क्लिक कर ला जावा इंस्टॉल कर दिस पीसी एकड़ गया इट बस प्रोग्राम फाइल्स गया इट बस जावा की निकट गया जिहिला जेडीके की निकट इट बस मेक विन किया හරි මේ bin කියන එකේ ගිහිල්ලා මේකට යන path එක මෙතන උඩ තියෙනවා මෙන්න මේක මුලින්ම copy කරගන්න හරිද copy කරලා මෙතනට ඇවිල්ලා මේකේ තියෙනවා මෙතින් system variables කියලා මේකේ තියෙන path කියලා එක මෙන්න මේ path කියන එක උඩ double click කරන්න click කරලා මෙතන බලන්න මේ අර path එක තියෙනවද කියලා දැන් මගේ එකේ මේ පාත් එක මම ඉස්සෙල්ලා දාලා තියෙන්නේ මේ මෙතන උඩේකට ඒකට ඔගොල්ලෝ දානකොට මෙතන new කියලා ගන්න අරගෙන මේක paste කරන්න. පැහැදිලිද? මෙහෙම paste කරලා okay කරලා save කරන් තින්න ඕගොල්ලන්ට. හරිද? ඊට පස්සේ මෙතනටත් new කියලා මේ sorry මෙතනත් මේ තින් පාත් කියලා මෙතනටත් ගියා. මෙන්න මෙතනට new කියලා ගියා. paste කරා. मेतन कलीन दी अरे मम ओके कैंसल करना दाल मेक तीन अद्कि बाल ओके करना मेक ओके करना मेक मेक ओके इट बस मे सिस्टम प्रॉपर्टी ओके करें करला मे कली प्रमाण प्रमट पड़ा टर्मिनल मेक हरियाणा इट बस अलू टर्मिनल अरे अरगिन कमांड प्रमट अरगिन निका जाव की टाइप कर හරි මෙහෙම java කියලා ටයිප් කරාම මෙහෙම ලොකු java පිළිබඳ මේ කියන්නේ syntax ටිකක් එනවා නම් ඔයා මේක හරියට java කියන එක දාගන්න. හරිද? ඔයාලට මේ කියපු ටිකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අහන්න. ඔයාලට තේරෙන අපහැදිලි තැනක් තියෙනවා නම් හරි මේක දාගන්න බැරි වුණා නම් හරි කොහොමද කරන්නේ කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා.
එඩිට් වේරියබල් කියනක මෙහෙම මුලින්ම අර අරගෙන JDK එක ඩවුන්ලෝඩ් කරගත්තා ඊට පස්සේ ඒක ඉන්ස්ටෝල් කරා ඉන්ස්ටෝල් කරන් පස්සේ this PC එකට ගියා වාගේ Windows තියෙන drive එකට ගියා ඒකට ගිහිල්ලා program files කියලා තියෙනවා program files කියන එකට යන්න ඊට පස්සේ program files කියන එකේ තියෙනවා java එතකොට අරගෙන ඉන්ස්ටෝල් කරලන්දී එතකොට java කියලා folder එකක් ඇවිල්ලා තියෙනවා එතකොට ඒ java කියන folder එක ඇතුළට යන්න ගියාම ඒකේ folders දෙකක් තියෙනවා එකක් JDK අනිත් එක JRE ඊට පස්සේ මේක JDK 1.8 කියලා තින්නේ සමහරවිට ඔයාලගේ වෙනස් වෙන්න ඉඩ තියෙනවා ඊට පස්සේ මේ JDK එක ඇතුළට ගිහිල්ලා මේ තියෙන්නේ bin කියලා එකක් මේක තව ගොඩක් ඒවා තියෙනවා මේ bin කියන එක ඇතුළට යන්න හරිද ඊට පස්සේ මේ bin කියන එකේ මෙතන උඩ තියෙනවා ඒකට එන path එක කියන්නේ disk c එකට ඇවිල්ලා program files ඇවිල්ලා java ඇවිල්ලා JDK 1.8 ඒකත් bin එක මෙන්න මේ ක්ලික් කරලා මේ පාත් එක කොපි කරගන්න ඕනේ පාත් එක කොපි කරගත්තා ඊට පස්සේ මේ Windows එක ඔබලා ටයිප් කරන්න environment variables කියලා එතකොට එනවා edit the system environment variables ඊට පස්සේ ඒක ක්ලික් කරන්න ඊට පස්සේ මෙතන තියෙනවා environment variables කියලා වෙනම බටන් එක ඒක ක්ලික් කරන්න ක්ලික් කරලා මෙතන තියෙනවා system variables එතනදී මේකේ බාන්න path කියලා එකක් තියෙනවා ඒ path කිනේ කුඩ double click කරන්න ඊට පස්සේ new කියලා එකක් ගන්න කියන්නේ මෙතන එතකොට බාන්න java මේ මෙන්න මේ bin එකට යන path එක තියෙනවාද කියලා කලින් මෙතන නැතිනම් වාඩ තියෙන මෙතන new කියලා එකක් අරගෙන ඒකට අර copy කරගත්තු path එක paste කරන්න හරිද මම දැන් මේක ඕකේ කරන්න මම කලින් දාලා තියෙන නිසා ඊට පස්සේ මෙතනත් මේ මේකේ path කියන එක ගත්තා මෙතින් new කියලා එකක් ගත්තා මෙතනට paste කරා හරිද paste කරලා ඊට පස්සේ ඕකේ කරන්න තියෙන හරිද ඊට පස්සේ ඒක ඕකේ කරලා මෙතන ඕකේ කරන්න ඕනේ එකයි මෙතනත් ඕකේ කරන්න. ඒ කියන්නේ මේක කැන්සල් හරි ක්ලෝස් හරි කරොත් එහම අර කරපු මේ චේන්ජස් ටික සේව් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක ඕකේ කරන්න. ඕකේ කරලා ඔයා ටර්මිනල් එක අරන් නම් හිටියේ මේ දැනට පාවිච්චි කරන ටර්මිනල් එක ක්ලෝස් කරන්න. ක්ලෝස් කරලා අලුතින්ම ටර්මිනල් එක අරගෙන අරගෙන ඊට පස්සේ නිකන් Java කියලා ටයිප් කරන්න. එතකොට මේක මෙහෙම එනවා නම් ලොකු මේව එකක්. ඔයා හරියට Java එක දාගෙන තියෙනවා පැහැදිලිද හරි ඊට පස්සේ අපි බලමු ජාවල මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් අය මීට කලින් ජාව කරලා නැතුව ඇති කියලා එතකොට අපි බලමු කොහොමද මුලින්ම ජාව ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කියන එක හරිද ඊට පස්සේ දැන් අපි දිගටම වැඩ කරන්නේ අපේ වර්කින් ඩිරෙක්ටරි එක. ඒ කියන්නේ අපි මේ තෝරගත්තු ෆයිල් එක, ඒ කියන්නේ ෆෝල්ඩර් එක. මේ මේකේ වෙන්නේ අපි හරි විනාඩියක් දෙන්න. හරි මෙහෙමයි මේකේ වෙන්නේ දැන් අපිට ඕනේ Java program එක run කරන්නනේ මේකේ යන්නේ අපි working directory එකට යන්න ඕනේ working directory එක කියන්නේ අපි පාවිච්චි කරන ඒ කියන්නේ save මේ අපි මේ document එක save කරලා තියාගන්න හිතාගෙන folder එක එතකොට දැන් අපි documents කියන එක හැදුවනේ bit 2022 කියලා එක එතකොට එන්නේ folder එකට යනවා අපි ඒකට යන්නේ CD කියලා ගැහුවා. කියන්නේ documents වල දැන් මේක documents. ඊට පස්සේ ඒකේ bit 2022 කියලා folder එකක් ඇදුවා. එතකොට bit මේ bit 2022 කියලා folder එකක් ඇදුවා. එතකොට ඒක space තියලා ගහන්න ඕනේ folder එකේ නම. ඊට පස්සේ enter කරන්න. එතකොට මෙතනට ඇවිල්ලා තියෙනවා working directory එක. එතකොට දැන් අපි මේ Java ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕනේ
එතකොට ජාව ප්‍රෝග්‍රම් එකේ අපි මුලින්ම නෝට් පෑඩ් එකක් හදාගන්න. එතකොට නෝට් පෑඩ් එක ජාව අපි මේව කරගන්න ඕනේ. එතකොට ජාව එක අපි දාගන්නේ නෝට් පෑඩ් එකේ. එතකොට අපි ලියා ගන්න ඕනේ නෝට් පෑඩ්. අපි දැන් මේකට දාන ජාව ෆයිල් එකේ නම දාමු example.java කියලා. එතකොට හැමතිස්සෙම මේ ජාවා පාදන ෆයිල් එකේ නම පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනි. එතකොට මේක වාට කැමති නමක් දාන්න පුළුවන්. මුලින් අපි example.java කියලා දාමු. එතකොට e කැපිටල් ඉන්නේ example.java. හරිද? ඊට පස්සේ දාලා enter කරා. එතකොට මේ notepad එක open වෙලා හුණා මෙහෙම ෆයිල් එකක් හදන්නද කියලා create a new file. හරිද? ඊට පස්සේ ආ yes කරන්න මේ කලින් හද කියන්නේ මෙහෙම ෆයිල් එකක් නැහැ නේ මේකේ. ඊට පස්සේ yes කරන්න. එතකොට ඔයාලට notepad එක open වෙලා මේ මේකේ ඔයාලට ඊට පස්සේ type මේ කියන්නේ ඔයාලගේ java program එක හදාගන්න පුළුවන්. එතකොට ගත්තාම මේකේ java program එකක් අපි ලියමු. මේක කියන්නේ මේක සින්ටැක්ස් එක ගැන වැඩි හිතන්න එපා. කියන්නේ මේක ලියන විදිහ මුලින් ආ මේක ලියලා බලන්න වාගේ මේ මේකේ. හරිද? මෙතෙන්ට එනකන් ඔයාලට මොනවා හරි ප්‍රශ්නක් තියෙනවද? කියන්නේ මේක හදාගත්ත විදිහට එනකන්. මේ ඔයාලා අන්මියුට් කරලා ඕනි තරම් ඕනි ප්‍රශ්නයක් අහන්න. කියන්නේ ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් හරි ඕනි දෙයක් තියෙනවා නම් අහන්න. මේ එකී මේ ඕනි තරම් බල පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට එනකන් ඔයාලට තේරුණාද නැත්නම් වේගය වැඩිද කොහොමද? ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා චැට් එකේ දාන්න. ඕනිම දෙයක් අහන්න. හරි හරි මායි පොඩ්ඩක් කියගෙන යන්නම්. මේ කරන විදිය මුලින්ම දැන් ඔයා Java ඉන්ස්ටෝල් කරගත්තා. ඒක හරිනේ. ඊට පස්සේ දැන් ඔයා හදන්න යන්නේ ප්‍රෝග්‍රෑම් එකක් Java වලින්. එතකොට ඔයාගේ වර්කින් ඩිරෙක්ටරි වර්කින් ඩිරෙක්ටරි කියන්නේ ඔයා වැඩ කරන තැන. දැන් මේ වර්කින් ඩිරෙක්ටරියකට ගන්නේ දැන් මම ඉස්සෙල්ලා ගත්තේ ඩොකියුමන්ට්ස් බිග් 2022 කියලා ෆෝල්ඩරයක් හදලා ඒකේ තමයි මම මේ මේකත් මේකේ වැඩ කරගෙන යන්න හිතාගෙන ඉන්නේ. එතකොට ඒකට ගත්ත ෆෝල්ඩර එක කියන්නේ මේ ඩොකියුමන්ට්ස් වලනේ තියෙන්නේ බිග් 2022 කියන එක. එතකොට දැන් මේ example.java කියලා එකක් හැදුනා. දැන් මම ඉස්සෙල්ලා හදපින්ද අපි දැන් මේක නැහැ කියලා හිතමුකෝ. මේක ඩිලීට් කරා. මොකුත්ම නැහැ. හරිද? මේ ටිකත් ඇයින් කරනවා. හරි දැන් ඔයා මේ command prompt එක open කරලා cd කියවහම ඒ කියන්නේ cd කියන්නේ change directory. එතකොට ඔයා directory එක මාරු කරනවා assets එකේ හිටියේ. එතකොට එකෙන් documents එකට ආවා. documents එකෙන් bit 2022 කියන folder එකට ආවා. දැන් හදිසි හරි ඔයාට මේ bit 2022 folder එකේ ඉඳන් මේ documents කියන folder එකට යන්න ඕන නම් ඒකෙදි කරන්නේ cd කියලා ගැහුවා space එකක් තිබ්බා තිද්දයක් ගැහුවා. හරිද? එතකොට කෙලින්ම එකක් පිටිපස්සට යනවා. එහෙම තමයි මේ මේකේ ආපස්සට යනවා නම් යන්නේ. ඊට පස්සේ මේ කියන්නේ ඒ කියන්නේ එහෙම එඩි කිය මොනවාරි ප්‍රශ්න තියෙනවද? ඊට පස්සේ දැන් ඔයාලට හදිසියට මේකේ තියෙන ෆෝල්ඩර්ස් මොනවද? කියන්නේ ડોකියුමන්ට්ස් කියන එකේ තියෙන ඉතුරු ෆෝල්ඩර්ස් මොනවද කියලා බලලා එකෙන් ඇතුළට යන්න ඕන නම් dir කියලා ගන්න.
මේක ගැහුවම මේ මේකේ තියෙන ෆෝල්ඩර්ස් ඔක්කොම ටික වැටෙනවා හරිද එතකොට දැන් මේ තියෙන මේ bit 2022 කියලා ෆෝල්ඩරයක් තියෙනවා ඒකට තමයි යන්න ඕනේ එතකොට දැන් මේකේ ගහන්න CD bit 2022 මේකේ මේ ෆෝල්ඩර් එකේ බලන්න bit කියලා ස්පේස් එකක් තියෙනවා එතකොට දැන් මේ ස්පේස් එකක් තියෙන නැතුව ගැහුවොත් ගහලා එන්ටර් වුණොත් මේ එයා කියනවා මේ සිස්ටම් cannot find the path specified ඒ කියන්නේ මේ ෆෝල්ඩරයක් නැහැ කියලා කියනවා ඉතින් මේ හරියටම ෆෝල්ඩර් නේම් එක වා එන්ටර් කරන්න ඕනේ හරියටම එතකොට CD 2022 ගැහුවම එතකොට ගානට මේ ඩිරෙක්ටරි එක චේන්ජ් වෙනවා හරිද ඊට පස්සේ දැන් මේ ඩිරෙක්ටරි එකේ මුකුත් නැහනේ ඊට පස්සේ දැන් ඔයාලට මේ Java ප්‍රෝග්‍රෑම් එකක් තමයි අපි රන් කරන්න යන්නේ එතකොට මේ මුලින්ම කරන්නේ දැන් මේක කියන්නේ Java ප්‍රෝග්‍රෑම් එකක් වා මොකක් හරි ලියන්න බෑ එතකොට අපි මේක notepad එකේ තමයි Java ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ ඒ ලියා ගන්න අපි දැන් මේ command prompt එක හරහා මේ notepad එකේ Java එකක් ලියා ගන්න open කරගන්න ඕනේ එතකොට අපි කරන්නේ notepad එකින් හදාගන්න notepad මුලින්ම මේ ටික මේ උඩ තියෙන ටික අයින් කරමු එතකොට cls කියලා ගැහුවා මේ ටික clear කරා හරි දැන් අපි වර්කින් ඩිරෙක්ටරි එකට ඇවිල්ලා තියෙන්නේ bit 2022 කියන එකට ඊට පස්සේ අපි මේක ඕපන් කරගන්න ඕනේ notepad example.java හරිද හැමතිස්සෙම මේ හදන ෆයිල් එකේ පළවෙනි අක්කර කැපිටල් එන්න ඕනේ ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න ඒ කියන්නේ මේක ඉස්සරහදී ඔයාලට සින්ටැක්ස් මොනවද කියලා කියන්නම් මේ ඒක එන්නේ කොහොමද කියන එක ඒ කියන්නේ හැමතිස්සෙම ක්ලාස් මේ Java එකක ක්ලාස් name එක හැමතිස්සෙම කැපිටල් වෙන්නේ. එතකොට අපි මේ ක්ලාස් name එක දාගන්න example.java. මේකට ඔයාලට කැමති නමක් දාගන්න පුළුවන්. example වෙන්න පුළුවන් lesson 1 හරි ඔයාගේ නම හරි kavinda.java හරි මොකක් හරි ඕන එකක් දාගන්න පුළුවන්. ඒක මෙතන දාන නමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ අනිවාර්යෙන්. හරිද? ඊට පස්සේ මම මේක එන්ටර් කරා. එන්ටර් කරාම අහනවා notepad එකේ කියනවා cannot find example.java file do you want to create a new file. ඒ කියන්නේ මෙතන example.java කියලා ෆයිල් එකක් නැහැ. අලුත් එකක් හදන්නද කියලා අහනවා. ඒතරා yes කියලා දෙනවා. හරිද? එතකොට මෙතන අලුතින් notepad එකේ ෆයිල් එකක් notepad එක ඕපන් වෙනවා. මෙතන එනවා example කියලා ෆයිල් එකක් create කරනවා. හරිද? එතකොට දැන් ඔය දැන් මේකේ ප්‍රෝග්‍රෑම් එක ටයිප් කරන්න තමයි හදන්නේ Java කෝඩ් එක. මෙතනට එනකම් පැහැදිලිද? මෙතන ඉඳන් කියන්නේ අපි පටන් ගත්ත තැන ඉඳන් මුල ඉඳන් කරපු ටික Java ඉන්ස්ටෝල් කරපු ටික ඊට පස්සේ මෙතන Java environment variable එකට දාගත්ත එක ඊළඟට මේ Java ප්‍රෝග්‍රෑම් එක ලියන තැනට එනකම්. ඒ කියන්නේ මෙතනට එනකම් තේරුණා නම් ඊට පස්සේ ටික තියන්නේ pure java ඇතුලේ කොහොමද සින්ටැක්ස් කියන්නේ සින්ටැක්ස් කියන්නේ java වල කැල්ඩයක් තියෙනවා සින්ටැක්ස් කියලා තියෙනවා අනිත් ඒ කීවර්ඩ්ස් කියලා තියෙනවා සින්ටැක්ස් කියන්නේ නිකන් ග්‍රැමර් වගේ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ග්‍රැමර් ඒ වගේ තමයි මේ java වල සින්ටැක්ස් කියන්නේ ඊට පස්සේ කීවර්ඩ්ස් කියන්නේ අර නිකන් මේ රිසර්ව් වර්ඩ්ස් ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට දැන් මේ ක්‍රිකට් වලට ගියාම වයිට් කියලා කියන්නේ සුදු පාට නෙවෙයි. ඒ කියන්නේ වයිට් බෝල් එකකට තමයි සුදු මේ කියන්නේ වයිට් කියලා කියන්නේ. එතකොට ඒ වගේ තමයි Java වලත් තියෙන හැම කීවර්ඩ්ස් එකක්. ඒ කියන්නේ ඒ කීවර්ඩ්ස් කියන්නේ මේ අර normal අපි පාවිච්චි කරන එකට නෙවෙයි. එන්නේ ඒ වගේ ඒ කියන්නේ Java වලත් තියෙන grammar තියෙන කීවර්ඩ්ස් තියෙන. එන්නේම main parts දෙකක් තියෙනවා. එතකොට ඉස්සරහට අපි කතා කරන්නේ Java program එකක් ලියද්දී මොනවද ඒ keywords and syntax කොහොමද හසුරවන්නේ කියන එක ඊට පස්සේ methods එඩික එතකොට මේ මෙතෙන්ට එනකන් ඔයගොල්ලන්ට පැහැදිලිද පොඩ්ඩක් chat එකේ දාන්න එතකොට කට්ටිය කොහොමද කියලා මට දැනගන්න පුළුවන් තේරුණාද පැහැදිලිද කියන එක ඔයාලට ඕනිම දෙයක් අහන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ මේ එහෙම
මයිකයන් මික්කන වාරන්න පාහම කිසිම දෙයන්න මේ ඕනි කෙනෙක් ෝනියක් කහන්න කිසිම ඔවලන්න අප හැදිල්ලන් කියන්න අයි රිපිට් කරන ගුණ ඔබි සුම් ඇත්ති නම් පඩි හරි ඊළඟට අපියන් දැන් මේ හදපු ප්‍රෝග්‍රෑම් එකේ මේ නෝට් පැඩ් අපි ප්‍රෝග්‍රෑම් වල ලියන්න යන්නේ ජාවලි හරිද කලින් වාට මොනහරි කියන්න දෙයක් අමතක වුණාද ඔක්කොම කිව්වා හරි දැන් අපි මේකේ ප්‍රෝග්‍රෑම්යක් ලියන්න යන්නේ අපි නිකන් මමවාට ප්‍රෝග්‍රෑම්යක් දෙන්න රෆ් අයිඩියාවක් අරගෙන ඒ කියන්නේ මේක ඔයාලට කෝඩ් කරන්න මේක මොකක්ද වෙන්නේ කියන එක ලොකුවට හිතන්න යන්න එපා මොනහරි කියන්නේ ඉට අපි පස්සේ මේක ඉන්ඩීටේල් කතා කරමු මොකක්ද වෙන්නේ කියන එක හරි මුලින්ම ලියන්න ක්ලාස් එක්සම්පල් හරි එකන්නේ දැන් මේ එක්සම්පල් කියන එක්සම්පල් ඩොට් ජාව කියලා තමයි අපි හැදුවේ ඒ නමම තමයි මෙතනත් දෙන්නවා හරිද එක්සම්පල් කියලා දැම්මා කැලිබ්‍රේස්යක් ඕපන් කරා හරිද මෙහෙම කැලිබ්‍රේස්යක් ගන්න ක්ලෝසිං කැලිබ්‍රේස්යක් ගත්තා මෙහෙම එන්ටර් ගහගෙන පල්ලෙහාට ගිහින් හරිද සාමාන්‍යයෙන් මේ නෝට් පැඩ් එක ටයිප් කරද්දී එහෙම තමයි යන්නේ හරිද ඊට පස්සේ එන්ටර් එකක් ගහන්න හරිද ඊට පස්සේ එක ටැබ් එකක් කොමන්ඩ් ඕන ටැබ් එකක් කියන්නේ ඒ කියන්නේ ජාවල සින්ටැක්ස් එක කියන්නේ කියන්නේ හරි දිනනවා දිනනකොට ස්පේසස් හතරකට පස්සේ ඉන්ඩෙන්ටේෂන් කියලා එකක් තියෙනවා මුලින් මේ මේක පටන් ගත්තා ඊළඟ ලයින් එක කියන්නේ ඒ කියන්නේ මේ කර්ලි බ්‍රේ ඒ කියන්නේ කර්ලි බ්‍රේස් එකක් පටන් ගත්තාම ඊළඟ ලයින් එක කියන්නේ ඒක පටන් ගන්න කලින් තිබ්බ තැන ඉඳන් ඒ කියන්නේ මේ ක්ලාස් කියන එක ඉඳන් ස්පේසස් හතරකට පස්සේ හරිද කියන්නේ මෙතන එන්ටර් එකක් ආවන් පස්සේ 1 2 3 4 පැහැදිලිද ඉන්නේ එහෙම තමයි ඒ මේ ඊළඟ මේ එක ගන්න එතකොට ආඩ පුළුවන් මේ කෙලින්ම ටැබ් එකක් ගහලා ගත්තා එතකොට ටැබ් එක ගමන් පොඩ්ඩක් එහාට යනවා ඒක ලොකු අවුලක් නැහැ නමුත් හරි විදිහට ස්පේසස් හතරක් තමයි ගන්න වයිට් ස්පේසස් හතරක් වයිට් ස්පේස් එකක් කියලා කියන්නේ මේ හිස් මේ එක මුකුත් නැති හරිද ඊට පස්සේ මෙතනට ආවනේ අපි මෙතන ටයිප් කරන්න public static void main මෙතන string args කියනවා මේක capital s str ing ඊට පස්සේ මෙතන මේ normal කොටු වරහනක් දාන්න args ඊට පස්සේ මෙතන curly brace එකක් open කරන්න මෙහෙම curly brace එකක් close එක දාගන්න දාලා මෙහෙම enter ගන්න ඊට පස්සේ දැන් මෙතන මේ අපි ඊළඟ එක type කරන්න මෙතනනේ මෙන්න මේ ලයින් එකේ අපි මෙන්න එකෙන් මෙතන මෙතනනේ දැන් කර්ලි බ්‍රේස් එකක් ඕපන් කරේ දැන් අපි සෙල් එකේ කරා වගේ මෙතන කර්ලි බ්‍රේස් එකක් ඕපන් කරොත් ඊළඟ එක නම් ටැබ් එකක් එහාට පැනලා තමයි ඊළඟ එක අපි ලියන්නේ හරිද දැන් අපි මෙතන කර්ලි බ්‍රේස් එකක් ඕපන් කරා ටැබ් එකක් එහාට ආව මෙතන කර්ලි බ්‍රේස් එකක් ඕපන් කරා ටැබ් එක මෙහෙට එන්න පැහැදිලි ඊට පස්සේ වා දැන් මේ අපි මේ කකරිකක් print කරන්න තමයි යන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක හරිද ටයිප් කරන්න system dot out dot print ln හරිද දාලා වරහන් දෙකක් දාන්න දාලා ලියන්න
हेलो जावा, හරි දාල මෙතන සෙමි කොලන් නැද්ද? මේ මේ කර්ලි බ්‍රේස් එක ටිකක් උඩට ගන්න දැන් නැත්නම් කැතයි වගේ. මේ විදිහට මේ ජාව කෝඩ් එක හරියට ලියාගන්න. හරිද? මෙහෙම ජාව කෝඩ් එක ලියාගත්තයින් පස්සේ කරන්න ඕනේ මේ ෆයිල් එක සේව් කරගන්න. ඒක සේව් කරා. හරිද? ඊට පස්සේ දැන් ඔයා මේ සේව් කරගත්තු ෆයිල් එක දැන් අපි රන් කරලා බලන්න තමයි හදන්නේ. හරිද? දැන් මේක රන් කරලා බලන්නේ ගියා මේ එකට ડોකියුමන්ට්ස් එකට. දැන් අපි ඉන්නේ වර්කින් ඩිරෙක්ටරි එකේ. අපි નોට්පෑඩ් එක්සැම්පල් Java කියලා එකක් හදාගත්තා. ඊට පස්සේ අපි කරන්න යන්නේ දැන් මේ හදාගත්තු එක කම්පයිල් කරන්න කියලා. මොකද්ද මේ කම්පයිල් කරනවා කියලා කියන්නේ? හරිද? මෙන්න මේක නිකන් එක පාට් නියන් බය වෙනවා වගේ ගන්න. ඒ කියන්නේ මෙන්න මේක. හරිද? වා හිතන්න ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් තියෙනවා ලෝකේ ගොඩක්. තියෙනවා Python කියලා තියෙනවා, Java කියලා තියෙනවා. තව ගොඩක් ඒවා තියෙනවා, Angular, PHP ඒවත් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් විදිහට නෙන්නේ. එතකොට දැන් මේකේ මොකක්ද අන්තිමට වෙන්නේ? කම්පියුටර්යක් තියෙනවා. හරිද? ඒක තියෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික කැලරි ටිකක් තියෙන්නේ. ඒකට කියලා අපි වැඩක් කරව ගන්න තමයි හදන්නේ. එතකොට දැන් මේ කම්පියුටර් එක කියන එක තේරෙ මේ එකට මොකක් හරි එකක් තේරෙන්නේ කොහමද? ඒකට තේරෙන්නේ කරන්ට් එක, කියන්නේ විදුලිය එනවද නැද්ද කියන එක. කරන්ට් එක එනවා නම් 1යි කියලා කියනවා, කරන්ට් එක නැත්තම් 0යි කියලා කියනවා. 1 බිංදුව කියන එකෙන් තමයි යන්නේ. එතකොට දැන් කම්පියුටර් එක මේක තේරුම් ගන්න පුළුවන් මේ විදිහට කරන්ට් එක. අපිට කරන්ට් එක එනවද නැද්ද කියන එකෙන් මොකක්වත් කම්පියුටර් එක කියන්නේ තේරෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ අපිට එහෙම කියන්න බෑනේ කරන්ට් එක එනව නැහැ එනව නැහැ කියලා. එහෙම මොකක්වත් අපිට එහෙම ප්‍රකාශ කරන්න තේරෙන්නේ නැහැ. ඒත් අපිට තේරෙන්නේ මේ human readable විදියට. ඒ කියන්නේ මනුස්සයෙක්ට කියවන්න පුළුවන් විදියට මොකක් හරි එකක් ලියන්න හරි කියන්න හරි පුළුවන් නම් අපිට ඒක පුළුවන්. හරිද? දැන් අපි මිනිස්සු විදියට අපිට පුළුවන් ඒක. එතකොට අපි කරන්නේ ලියනවා දැන් Java වල source code. ඒ කියන්නේ do this. හරිද? මේක කරන්න මෙන්න මේක හදන්න print hello world hello java කියලා print කරන්න. මේක අපි දිනන. හරිද? ලිව්වන් පස්සේ ඒක කම්පියුටරේට තේරෙන්නේ නැහැ. එතකොට මෙන්න මේකේ මැද එක්කෙනෙක් ඉන්නවා compiler කියලා කෙනෙක්. හරිද? මෙයා තමයි compiler. මෙයා තමයි වැඩකාරයා. මෙයා කරන්නේ දැන් අපි ලියන එක මේ කම්පියුටරේට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහකට හදනවා. පැහැදිලිද? හරිද? මේක ඒ කියන්නේ කම්පයිල් කරනවායි කියලා කරන්නේ මේ අපි ඉංග්‍රීසි ඒ කියන්නේ සින්ටැක්ස් වලින් ලියන ඒවා, ඒ කියන්නේ අපිට තේරෙන human readable විදිහට ලියන ඒවා computer readable විදිහට හදලා තියෙනවා. මේකේ තියෙන්නේ එක බිංදුව බිංදුව එක මෙහෙම, ඒ කියන්නේ කම්පියුටරේට තේරෙනවා මේකේ මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට මේක කම්පියුටරේට ඇව්වම කම්පියුටරේ තියෙන ප්‍රොසෙසර් එක තේරෙනවා මේ මේක තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි කියනවා 3යි 2යි එකතු කරන්න කියලා. කම්පියුටරේට 3 කියන්නේ මොකද්ද, 2 කියන්නේ මොකද්ද කියන එක දන්නේ. එතකොට මේ කම්පයිලර් කරන්නේ මේ 3 කියන එක මේ බයිනරි වලට හදනවා. දෙක කියන එක බයිනරි වලට හදනවා. හරිද? මේ ඊට පස්සේ මේ දෙක එකතු කරන්න කියලා ප්‍රොසෙසර් එකකට යනවා. ප්‍රොසෙසර් එකට දෙනවා මේ බිංදුව එක කරන්ට් එනවා නැති එකෙන් මේක හදන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොසෙසර් එක මේක හදලා වඩ උත්තරයක් කියනවා බයිනරි වල. හරිද? එන්න ඒක එතකොට 3යි 2 එකතු කරලා 5යි කියලා කියනවා. يعني 5යි කියලා කියන්නේ බයිනරි. ඊට පස්සේ ඒක අවසට හරව ගන්නවා. මෙන්න මේ අපි හියුමන් කෙනෙක් විදිහට කරන කියන දේ මැෂින් රීඩබල් විදිහට හදන එකට කියනවා කම්පයිල් කරනවා කියලා. මොකක් හරි ප්‍රෝග්‍රෑම් එක. හරිද? එන්න ඒක කරන්න දැන් අපි Java වලත් ඒක කරන්න ඕනේ. කියන්නේ අපි දැන් ලිව්වේ මේ මේ ප්‍රෝග්‍රෑම් එක ගත්තාම අපි කිව්වා මේ system.out.println hello java. කියන්නේ මේකෙන් කියන්නේ hello java කියලා print කරන්න කියලා. එතකොට දැන් මේක අපිට තේරෙන භාෂාවෙන් තමයි මේක ලියලා තියෙන්නේ.
එතකොට අපි මේක කම්පියුටරේ තමයි කියන්නේ. එතකොට අපි ටර්මිනල් එකට ගිහිල්ලා දැන් අපි මේක කම්පයිල් කරනවා. අපි මේක නෝට්පෑඩ් එකේ අරගෙන ලිව්වා example.java කියන ෆයිල් එකේ. දැන් අපි මේකට කියනවා මේක කම්පයිල් කරන්න කම්පියුටරේට තේරෙන විදිහට. එන්න ඒක අපි ලියන්නේ java c අපේ අරගෙන මේ මේවගේ නම ෆයිල් එකේ නම example.java හරිද? කහල එන්ටර් කරා. හරිද? හරියට කම්පයිල් වුණා නම් මෙතන මුකුත් ඉන්නේ නැහැ. හරිද? හරියට කම්පයිල් වුණ නැත්නම් මෙතන error එක කම්පයිල් error එකක් එන්නේ. ඒ කියන්නේ මේක මේ විදිහට convert කරන්න බෑ කියලා error එකක් එන්නේ. මේක හරියට වාක් කරොත් එහෙම මෙන්න මෙතන example.class කියලා ෆයිල් එකක් හැදිලා තියෙනවද කියලා හැදෙනවා. එතකොට වාට එක බලා ගන්න පුළුවන්. example.class කියලා. ඒ කියන්නේ අපි මේ ෆයිල් එකේම නම තියෙනවා example.class. මේ .class කියන ෆයිල් එක අපිට කියවන්න බෑ. මේක අපිට තේරෙන්නේ නෑ. මේක නිකන් notepad එකෙන් open කරලා බලන්න පුළුවන්. බලන්න මේකේ තියෙන එක කියන්නේ අපිට තේරෙන්නේ නෑ. හරිද? මේක Java එකේ compiler එක ගැන තව ඉස්සරහට අපි ගොඩක් කතා කරනවා. දැන් මේක අපිට කියන්නේ මේ compiler line එක අපිට කියවන්න තේරෙන්නේ නෑ. human readable නෙවෙයි. හරිද? ඊට පස්සේ දැන් අපිට මේකෙන් අපිට කරන්න ඕනේ වැඩේ උනේ නැහැ නේ print වෙන එක. අපි code එක ලිව්ව print වෙන. එතකොට දැන් අපිට මේ compile වෙච්ච program එක run කරන්න ඕනේ. අපි මේක run කරන්නේ ලියන් වාට type කරන්න ඕනේ java අපේ file එකේ නම class කියලා ඇවිල්ලා තියෙන file එකේ නම example. හරිද? මේක type කරා enter කරා. මෙති දැන් type වුණා hello java කියලා. පැහැදිලි. අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ ලිව්වේ hello java කියලා print කරන්න. දැන් ටර්මිනල් එකේ hello java කියලා print වුණා. හරිද? මෙතෙන් එනකන් ඔයාලට පැහැදිලිද? මේක කරලා බලුවද? ඔයාලා කරලා බලන්න මොන හරි ඔයාලට ප්‍රශ්නාවක් දාන්න එකෙක්ට ඇවිල්ලා තිනවා identify expected public static void string args. මේක error එක ඇවිල්ලා ඇත්තේ මේ string args කියන එකේ capital string කේ s අකුරක් ඉන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ හේතුව. මම මේ කෝඩ් එක chat එකට දාන්න. එතකොට ඔයාලට මේක කෙලිම copy paste කරලා run කරලා බලන්න පුළුවන්. මෙතෙන්ට එනකන් අපහැදිලි කවුරු හරි ඉන්නවද? කියන්නේ කාට හරි තේරුන්නේ නැති මොකක් හරි මිස් වුණා හරි මොකද්ද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ඕනම දෙයක් අහන්න. මෙතෙන්ට එනකම් පැහැදිලිද? පැහැදිලි කට්ටිය පොඩ්ඩක් රිසයින් කරනවා. හරි. අපි වෙන ඉස්සරහට යන. එතකොට කම්පයිල් කියන්නේ තයාර ඉස්සෙල්ල කිව්ව එකමයි. කම්පයිල් වෙනවා කියන්නේ මැෂින් අපි හියුමන් රීඩබල් එක කම්පියුටර් රීඩබල් විදියට හදාගන්න එක. කම්පයිලර් කියන්නේ ඒක කරන කෙනාට. ඒ කියන්නේ ඒක කරන සෝ ප්‍රෝග්‍රෑම් එකට. එතකොට අපි ඉස්සෙල්ලා Java C කියලා එකක් අපි මේ මේක ගැහුවානේ. Java C කියන්නේ Java compiler. Java compiler and Java කියන දෙක මෙන්න මේ Java කියන එක තියෙනවා මෙන්න මේ folder එකේ. Program files
ये इंस्टॉल करो जावा के, जावा के लिए गया JDK 1.8। मेके विन नहीं के, और मेके किसी लगा लान ने मिथिन जावा के लिए किन किन्नो जावा सी के लिए, जावा सी के अन्य जावा कंपाइलर हर द। यहाँ तमाई प्रोग्राम कंपाइल कर ला देने वाला। इटे पासे ඊළඟට අපි කතා කරමු දැන් මේ සොෆ්ට්වෙයා එකක් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකද්ද කියන එක. එතකොට දැන් මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් කියලා අපි කියන්නේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික. ඒ කියන්නේ දැන් කැල්කියුලේටර් එකක් කියලා හිතන්න. දැන් අපි කැල්ක් මේක අපි ඉස්සෙල්ලා ගත්තේ කැල්කියුලේටර් calc.txt. එතකොට මේකේ තියෙන්නේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික. මේක මේ 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 විදිහට මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික කරගෙන යන්න. හරිද? එතකොට මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික කරාම මේ ඔයාලට ඒකේ අවුට්පුට් එක හම්බ වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් කැල්කුලේටරේ කියන මේ මුලින්ම කියන මේ මුලින් මෙහෙම කැල්කුලේටරේ කියන මුලින්ම ෆ්‍රේම් එකක් ගන්න. ඊට පස්සේ ඒ ෆ්‍රේම් එකේ අර මිනිමයිස් මැක්සිමම් සර් උඩ ක්ලෝස් කියන ඒ ටික එනවා. ඊට පස්සේ ඊළඟ ඉන්ස්ට්‍රක්ෂන් එකෙන් කියනවා මේකේ එකේ ඉඳන් 10 වෙනකම් ඉලක්කම් ටික හදාගන්න. ඊළඟ ඉන්ස්ට්‍රක්ෂන් එකේ කියනවා එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම කියලා කමාන්ඩ්ස් ටිකක් ඇඩ් කරන්න. අර මෙහෙම 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 ඊට පස්සේ කියනවා ප්‍රතිශත ලකුණ. ඊට පස්සේ වර්ග මූල නම ඒ සෙට් එක හදාගන්න. මේ එකකින් එක කියන්නේ මේ කමාන්ඩ් ටික අර ඉතාමත් වේගෙන් රන් වෙලා තමයි ඔයාලට එකපාරට අර ක්ලික් කරපු ගමන් එන්නේ. උනට මේ කමාන්ඩ් මේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ මේ විදිහේ command set එක. මේක කරන්න මේක කරන්න මේක කරන්න මේ ටික ඉවර වෙනකොට calculator එක හැදෙනවා. පැහැදිලිද? එතකොට මේක වෙන්නේ ඔයා මේ text file එක දැන් අපි අර දීුවේ hello.java කියලා print, ඒ කියන්නේ hello java කියලා print කරන්න කියලා. ඒ වගේ ඔයා මෙහෙම ලියන program එක. හරිද? මේ ලියන program එක execute වෙනකොට calculator එක හැදෙනවා. පැහැදිලිද? ඉතින් මේ programming කියලා කරන්නේ मेके अभी लियन इंस्ट्रक्शन टीका मे इंस्ट्रक्शन टीक एक्सिक्यूट कर ला मे अभी एक वेडक गण इन वेडक गण अवश्य सॉफ्टवेयर का हदने का समय मे अभी प्रोग्रामिंग कोडिंग के लिए करान पहली इतकोटे देन फाइल टाइप्स जाति देखा थी फाइल टाइप दादी देगा तीन पालनी का फाइल्स एकाक प्रोग्राम्स हर इधर अनित्य का डॉक्यूमेंट्स हर इधर द उदाहरण एक गत्तो ते में MP3 का हिमत ने तंग फोटो का JPG का මේව ડોකියුමන්ට්ස් විදියට තමයි එන්නේ. ඊට පස්සේ ආගේ text file එකක් word එකක් මේ ඕනිම දෙයක් මේ ડોකියුමන්ට්ස්. හරිද? මේකේ මේවයි තියෙන්නේ data. දැන් මේ program එක කියන්නේ මේකේ තියෙන්නේ instructions commands. හරිද? මේකේ තියෙන්නේ මේක කරන්න, මේක කරන්න, මේක කරන්න. මේ විදියට ලියලා තිනු. උදාහරණයක් විදියට calculator. හරිද? ඊළඟට මේ Java program එක ඊළඟට මේ මේ වගේ internet browser එක මේ වගේ දේවල් වලින් කියනවා වැඩක් කරන්න මේකේ මේ instructions මේගොල්ලෝ හදලා දීලා තියෙනවා. හරිද? දැන් මේ calculator එක වගේ කියන්නේ exe කියලා අගට තියෙන්නේ ඉන්නේ ඒවා තමයි programs. හරිද? එතකොට දැන් මේ calc කියන එක ඒ වගේ program එකක්. එතකොට ඊළඟට තියෙනවා අපි බලමු දැන් මේ කැල්කියුලේටරේ
කොහොද වැඩ කරන්න. හරිද? කැල්කියුලේටර් වගේ ප්‍රෝග්‍රෑම් එකක් කොහොද වැඩ කරන්න. වාගේ කම්පියුටරේ තියෙනවා RAM එක. හරිද? RAM එකේ තියෙනවා ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වෙලා කම්පියුටර් උන් කරපු ගමන් ඒක ලෝඩ් වෙනවා. ඊට අමතරව වාගේ ප්‍රොසෙසර් එක තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේ කැල්කියුලේටරේ කියන එක වාගේ කියන්නේ හැමතිස්සෙම පාවිච්චි කරන්නේනේ. ඔයා ගිහිල්ලා කම්පියුටර් වල කැල්කියුලේටර්. එතකොට ඔයාගේ හાર્ඩ් ඩිස්ක් එක සෙකන්ඩරි ස්ටෝරේජ් එකේ තියෙනවා කැල්ක් කැල්ක් exe කියලා ෆයිල් එක. හරිද? මේකේ තියෙන්නේ මේක ටෙක්ස්ට් ડોකියුමන්ට් එක. මේකේ තියෙන්නේ ඉන්ස්ට්‍රක්ෂන්ස්. හරිද? මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික එක මෙයා මේක ක්ලික් කරපු ගමන් ඔයාගේ RAM එකට ලෝඩ් වෙනවා. හරිද? වාගේ RAM එකට ලෝඩ් වුනහම RAM එකේ මේ calc.exe ෆයිල් එක මේ රන් වෙනවා. හරිද? එතකොට දැන් මේ RAM එකෙන් ඔයාලට calculator එක පාවිච්චි කරන්න බෑ. මේ RAM එක කියන්නේ secondary memory එකක්. ඒ කියන්නේ මේකේ memory මේ දත්ත hold කරලා තියාගන්න එක තමයි කරන්නේ. එතකොට මේකෙන් වැඩක් ගන්න නම් මේක ඔයාල ප්‍රොසෙසර් එකට යවන්න. ඒ කියන්නේ ඔයාගේ කම්පියුටරෙන් ප්‍රොසෙසර් එකෙන් දවාඩ එකතු කරන්න ඕනේ කියන්නේ 3 2 5 කියන එක RAM එකෙන් කරලා දෙන්න බෑ. ඒ මේ ඒක කරන්න බුණා ප්‍රොසෙසර් එක. එතකොට දැන් ඔයාලට ප්‍රොසෙසර් එකට මේ calc.exe ෆයිල් එකේ තියෙන මේක තේරෙන්නේ. එතකොට මේක තේරුම් කරන්න ඔයාගේ කම්පියුටරේ ඔයාගේ ඔපරේටින් සිස්ටම් එක Windows නම් ඔයා පාවිච්චි කරන්නේ Linux හරි Mac OS හරි ඔයා මොන ඔපරේටින් සිස්ටම් එක පාවිච්චි කරත් ඒ ඔපරේටින් සිස්ටම් එකට අදාළ වෙනවා command interpreter කියලා එකක්. හරිද? command interpreter. හරිද? මේ command interpreter කියන එකට මේක යවනවා calc.exe කියන ෆයිල් එක. මෙන්න මෙයා කරන්නේ මේක හදනවා කම්පියුටරේට කියවන්න පුළුවන් ෆයිල් එක. හරිද? මේ කෙලින්ම ප්‍රොසෙසර් එකට යනවා. ප්‍රොසෙසර් එකේ ඊට පස්සේ ප්‍රොසෙසර් එක ගන්නේ මේකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික කම්පියුටර් කියන්නේ දැන් මේකේ තියෙන්නේ මුලින් ෆ්‍රේම් එකක් හදන්න ඊළඟට එකතු කිරීම අඩු කිරීම ටික දාගන්න ඉලක්කම් ටික දාගන්න එහෙම. එතකොට දැන් මේක කම්පියුටරේට තේරෙන්නේ නැහැ. මේ command interpreter කියන එක කම්පියුටරේට තේරෙන්න හදලා දෙනවා .1 ෆෝමැට් එකේ. එන්න මේ .1 ෆෝමැට් එක ගිහිල්ලා කෙලින් ප්‍රොසෙසර් එකේ කියන්නේ ප්‍රොසෙසර් එකට තේරෙනවා. කියන ප්‍රොසෙසර් එක කියන එක හැදිලා තියෙන්නේ අර මේ ඔයාලා දන්නවනේ ඩයෝඩ්ස් මෙන්න මේකේ ඩයෝඩ්ස් ගොඩාක් ප්‍රමාණයක් එකට එකතු කරලා තමයි මේ ප්‍රොසෙසර් එක හදලා තියෙන්නේ. RAM එකත් එහෙම. හරිද? එතකොට මේ ප්‍රොසෙසර් එක එතකොට ඒ ඩයෝඩ්ස් වල කරන්ට් එක තියෙනවද නැද්ද කියන එක බලලා තමයි මේ ප්‍රොසෙස් වෙන්නේ. බිලියන ගාණක් තියෙනවා. හරිද? එතකොට මේ මේක calc.exe ෆයිල් එක command interpreter එක මේක ප්‍රොසෙසර් එකට තේරුම් ගන්න පුළුවන් විදියට හදුවම ප්‍රොසෙසර් එකට ගිහිල්ලා ප්‍රොසෙසර් එකෙන් කරනවා මුලින්ම හදන ෆ්‍රේම් එක. ඒකේ තියෙනවා මිනිමයිස් මැක්සිමයිස් ඒරියා ක්ලෝස් ඒටි කියන. ඊට පස්සේ ඉලක්කම් සෙට් එක එනවා. ඊළඟට එකතු කිරීම අඩු කිරීම මේ කරාම අන්තිමට කැල්කියුලේටර් එක හැදිලා. පැහැදිලිද මේ කම්පියුටර් එකේ ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙන විදිය? එතකොට දැන් ඔයාලට මේ ඩිරෙක්ට් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක මේ මේකේ තියෙන එක මේ කෙලින්ම මෙහෙම කැල්කියුලේටරයක් ඉන්නේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ ඔයා දැන් මේ කැල්කියුලේටරයක් හදන්න Java වලින් ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වත් ඔයාලට එකපාර මේ කෙලින්ම කැල්කියුලේටරයක් හැදෙන්නේ නැහැ. මේ හැදෙන ප්‍රොසීඩිය එක තමයි මේක. මුලින්ම RAM එකට යනවා. RAM එකෙන් ඔපරේටින් සිස්ටම් එකේ තියෙනවා command interpreter කියලා. එයා එක කම්පියුටරේට කියන්නේ .1 කරන්ට් එනවද නැද්ද කියන එකෙන් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට හදලා දෙනවා ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ ඒක ප්‍රොසෙසර් එකෙන් ප්‍රොසෙස් කරලා තමයි මේ කැල්කියුලේටරේ කියන එක මේ ඩිස්ප්ලේ එකට එන්නේ. වාගේ මේ පාවිච්චි කරන කැල්කියුලේටරේ වගේම zoom map එක මේ ඔයා දකින්න හැම දෙයක්ම මේ විදිහට තමයි වෙන්නේ. කවුරු හරි ලියපු ප්රෝග්‍රෑම් එක කියන්නේ දැන් zoom කියන එකත් zoom.txt කියලා දෙන්නේ. එතකොට ඒක වාගේ hard disk එකේ තිබිලා ඒක RAM එකට ගිහිල්ලා command interpreter එක process කරන්න පුළුවන් වෙන විදිහට හදලා ඒක මේ display එකේ තියෙන points වලට කියන්නේ දාන්න මේ current එක බිඳුව තියෙන විදිහ අනුව තමයි මේ හැමදේම වෙන්නේ. එතකොට ඒ විදිහට මේ
හදලා එන එක තමයි මේ මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක රන් කරද්දි වෙන්නේ. ඒක පැහැදිලිද? ඒක ඔයාලට පැහැදිලිද? මොනහරි අපහැදිලි තැන් තියෙනවද? ප්‍රශ්න තියෙනවද? කම්පියුටර් මෙහෙම වෙන්නේ ඇයි, මේක උනේ ඇයි, මේ වගේ දෙයක් වෙන්න පුළුවන් දේවල් මොනවද දැනගන්න දෙයක් තියෙනවද? පාල මේ ප්‍රශ්න හන්න බැරින්න බව ඕනි දෙයක් අහන්න. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මයික් කන්ෆිග් කරන්නත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනි වෙලාවක මයික් කන්ෆිග් කරලා ප්‍රශ්න අහන්න. පාල ප්‍රශ්න අහන තරමට හොඳයි මේ. අපිට තව කෙනෙක්ට ඉගෙන ගන්න බලන්න. හරි, අපි එහෙනම් ඉස්සරහට යන්න. එතකොට ඊළඟට බලමු දැන් ආ මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් හදන්න යනකොට කොහොමද වෙන්නේ කියන්නේ. හරි, දැන් පාට ඕනේ සෝස් ෆයිල් එක. ඔයා ලියනවා මෙන්න මෙහෙම මේ පාට තේරෙන භාෂාව. දැන් අපි ජාවලි ඒ වගේ next do this මේක කරන්න, ඊළඟට මේක කරන්න, මේ 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 කියලා for each of දාන loop සමන් මොනන් ඒ ඔක්කොම දාලා ඔයාට කියවන්න පුළුවන් වෙන විදිහ ප්‍රෝග්‍රෑම් ෆයිල් එකක් හදමු. හරි, ඊට පස්සේ මේකේ අර ඉස්සෙල්ල කිව්වාගේ කම්පයිලර් ඉන්නවා. කම්පයිලර් පාඩ මේකේ හදලා දෙනවා මේ කම්පියුටරේට කියවන්න පුළුවන් ෆයිල් එක. හරි, දැන් මේ කියන ෆයිල් එක වැඩ කරන්නේ දැන් ඔයා වින්ඩෝස් පාවිච්චි කරනවා මේ ඔයාගේ වින්ඩෝස් කම්පි කියන්නේ දැන් වින්ඩෝස් ඔයා සමහරට දන්නවා ඇති සමහරට දන්නේ නැතු වින්ඩෝස් වලට හදලා තියෙන ඇප්ලිකේෂන් එක වැඩ කරන්නේ වින්ඩෝස් කම්පියුටරෙන් විතරයි. හරිද? ඇපල් කම්පියුටර් එක කියන්නේ මැක් ඔඑස් එකේ මේ සොෆ්ට්වෙයාර් එකක් වැඩ කරන්නේ මැක් ඔඑස් එක විතරයි. ඊට පස්සේ ලිනක්ස් එකක් වැඩ කරන්නේ ලිනක්ස් එක විතරයි. හරිද? එතකොට දැන් ඔයා ජාවා කියන්නේ ජාවා හරි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් දැන් මේ වින්ඩෝස් වලට හරියන එකක් හදන්න ඕනි නම් දැන් මේක ඔයා රන් කරන් පස්සේ කම්පයිල් කරලා දෙනවනේ. මේ කම්පයිල් කරලා දෙන එක වැඩ කරන්න ඕනි ප්‍රොසෙසර් එක තියෙනවනේ. ඔයා මේක වින්ඩෝස් ප්‍රොසෙසර් එකක නම් වැඩ කරන්න ඕනි. ඔයා මේ ලියන ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕනි වින්ඩෝස් කම්පියුටර් එක. හරිද? වින්ඩෝස් කම්පියුටර් එක ලිව්වොත් තමයි, කියන්නේ මේක කෝඩ් කරොත් තමයි ඔයාට වින්ඩෝස් ප්‍රොසෙසර් එක මේ කෝඩ් එක එක්සිකියුට් කරන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් දැන් ඔයා Apple කම්පියුටර් එක නම් ඔයා Apple කම්පියුටර් එකක් අරගෙනම ලියන්න ඕනේ මේ සෝස් ෆයිල් එක. කියන්නේ මේ human readable ෆයිල් එකට අපි කියන්නේ සෝස් ෆයිල් කියලා. සෝස් ෆයිල්, සෝස් කෝඩ් මේ දෙකම කියනවා. එතකොට මේකෙන් හැදෙන මේ මැෂින් රීඩබල් කෝඩ් එක වැඩ කරන්නේ ඇපල් කම්පියුටර් එකේ විතරයි. මේක මැක් ඔඑස් නම් ඔයා මේ මැක් ප්‍රොසෙසර් එකකට වැඩ කරන්න නම්, කියන්නේ මැක් කම්පියුටර් එක වැඩ කරන්න නම් ඔයා මේක ප්‍රෝග්‍රෑම් එක ලියන්නත් ඕනේ මැක් කම්පියුටර් එකේ. කියන්නේ දැන් මෙහෙම ඔයා Java ලියන්න ගත්තේ Windows කම්පියුටර් එකක් නම් ඔයාගේ ලියන Java ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ Windows මේ කම්පියුටර් එකම තමයි. නමුත් ඒක පොඩ්ඩක් ජාවල්ට පොඩ්ඩක් වෙනස් වෙනවා. කියන්නේ ජාවනේ මං කියන්නේ පයිතන් වගේ එකක් නම් අනිවාර්යෙන් එහෙමයි. ජාව වල තියෙන පොඩි මේ එකක්, ඒ කියන්නේ ජාව කියන එක ප්ලැට්ෆෝම් ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්. ඒක නිසා ඒ කියන්නේ ජාව කියන එක පොඩ්ඩක් වෙනස්. අනිත් හැම එකක්ම අනිත් ගොඩක් ප්ලැට්ෆෝම් කියන්නේ ප්ලැට්ෆෝම් ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක නෙවෙයි නම් අනිවාර්යෙන්ම වා මේ Windows කම්පියුටර් එක රන් කරන ප්‍රෝග්‍රෑම් එකක් හදනවා නම් ඔයා ඒක හදලා තියෙන්න ඕනේ, ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක දීලා තියෙන්න ඕනේ Windows කම්පියුටර් එකේ. දැනට තියෙන main operating systems තියෙන්නේ Windows,
මැකුයි ලිනක්සු මේ තුනේ තමයි අපි මේන්ලි කතා කරන්නේ. මේ තුනේ මොනම හරි කියන්නේ ලිනක්ස් පා ප්‍රෝග්‍රෑම් එක ලියනවා නම් ඔයා ලිනක්ස් කම්පියුටර් එකකින් තමයි ඒ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ හදලා තියෙන්නේ ලිනක්ස් ප්‍රෝග්‍රෑම් මේ කම්පියුටර් එකකින් ලිනක්ස් කම්පියුටර් එකක් සඳහා ලියන ප්‍රෝග්‍රෑම් එක. හරිද? ඒක පැහැදිලිද? මේ පැහැදිලි නම් පොඩ්ඩ චැට් එකට දාන්න. මොකද ඒක මට අයිඩියා එකක් ගන්න උනන්නේ ඔයාල කොහොමද පැහැදිලිද තේරුණාද කියන එක. ඕර්නියන් අපබ්‍රංශ වගේ නම් එහෙමත් කියන්න. මේ ඊට පස්සේ අපි මේ කෝඩින් පාට් එකට ගියොත් අපියම් මුලින්ම ජාවා කියන කෝඩ් මේ ජාවා ප්‍රෝග්‍රෑම් එක කෝඩ් එකේ එන සින්ටැක්ස් එක මෙහෙම එන්නේ. මුලින්ම අපි ලියනවා ක්ලාස්, අපි ගත්තේ ඉසෙල් එක්සැම්පල් ඩොට් ජාවා කියන එක ගමු. එක්සැම්පල් ඊට පස්සේ අපි කැලිබ්‍රේස් එකක් ඕපන් කරනවා. හරිද? කෙලීම මේ ක්ලාස් එක යටින් පල්ලෙහ තමයි දාගන්න ඕනේ එක ක්ලෝසින් එක. ඒක දාගත්තා. හරිද? ඊට පස්සේ ලියා ගන්න ඕනේ white spaces හතරක් මේ පැත්තට ගන්න ඕනේ. ඒ කියන්නේ space හතරක්. එකිනෙක අහලා තිනවා ජාවලින් exe ෆයිල් හදන්න පුළුවන්ද? ඔව් පුළුවන්. එකෙන් ජාවලින් මේකෙන් ජාවලින් exe ෆයිල් හදන්න පුළුවන්. ඒ කියන්නේ calculator එකක් වගේ එකක්. ඒ වගේම ඒ කියන්නේ ඔයාට calculator එකක් හදන්න හැටි වුණත් කියලා දෙන්න පුළුවන්. අපි ඒක ඉස්සරහට කරමු. මේ bit එකට නම් ඒක ලොකුවට අදාල නැහැ. exe ෆයිල් හදන්න පුළුවන් අනිවාර්යයෙන්. ජාව කියන එක වා හිතනකොට ගොඩාක් ලොකු programming language එකක්. ඒ කියන්නේ කෙනෙක්ට සම්පූර්ණයෙන් මේක ඉගෙනගෙන ඉවර කරන්න බෑ. කියන්නේ ඕනි කරන පරාසයක් තියෙනවා. ඒ පරාසය තමයි ටච් කරන්නේ හැම කියන්නේ ඕනි කෙනෙක්ට. ඒ කියන්නේ මේ නිය සාගරයක් වගේ එකක්. ඉතින් ඔයාලට ලොකු මුහුදකින් පුළුවන් වෙන්නේ මුළු එකම පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ Java පුළුවන් සම්පූර්ණ පුළුවන් කවුරුත් නැහැ. ඒ කියන්නේ මේ ලෝකෙත් නැතුව ඇති. ඒ කියන්නේ හදපු කෙනාටවත් මුළු එකම බෑ. ඒ කියන්නේ එයා ඒ කියන්නේ මේක අවුරුදු ගාණක් තිස්සේ ඩිවලොප් වෙන එකක්. ඒ කියන්නේ 1980 ගාණක විතර ඉඳන් ජේම්ස් කොස්ලින් තමයි එයයි තව 3 දෙනෙක් විතර මේක පටන් ගන්න තියෙන්නේ. එතකොට මේ Java programming language කියන එකේ කොඩ වෙන ලොකු වෙන විශාල language එකක්. එතකොට මේක කාලයත් එක්ක ඒ කියන්නේ evolution එකක් එක්ක යන. කියන්නේ මේ අර මේ එක සිංහලින් කියන්නේ අර පරිණත වෙනවා කියන්නේ. ඒ කියන්නේ අර අලුතින් කෑලි ඇඩ් වෙනවා. හරිනේ දනේ පරිණාමය. මේ ඒ කියන්නේ අලු හැම අලුතින් අලුතින් කැලි ඇඩ් වෙවි යන. එතකොට දැන් සමහරක් පරණ තිබ්බ මෙතඩ්ස් ඇන්ඩ් සින්ටැක්ස් ඒවා දැන් outdated. එතකොට ඒ කාලේ කරපු කෙනා සමහරට දැන් කරන්න බෑ. හැබැයි මේ Java වල තියෙන backward compatibility කියලා. ඒ කියන්නේ දැන් මුලම කාලේ ඒවා දැන් බෑ. නමුත් දැන් Java versions එනවා Java 1.8 ඊට පස්සේ Java ඒ කියන්නේ දැන් මේ 1.8 කියන්නේ JDK මේ Java 8 කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ වුණාට මේ වෙනකොට يعني Java 8 කියන එක තමයි ඉන්ඩස්ට්‍රි ලෙවල් පාවිච්චි වෙන්නේ. يعني දවා software company එකකට ගියොත් Java 8 11 ඒ දෙක තමයි පාවිච්චි වෙන්නේ. හරිද? يعني Java 8 කියන එක තමයි most stable මේ Java version එක. ඊට පස්සේ තියෙන Java 11 එක. Java 11 එක කියන එකේ ටිකක් අලුත් features ටිකක් තියෙනවා. නමුත් Java කියන එක develop වෙලා තියෙනවා Java 16. Java 18 උත් තියෙනවා හිතන්න. එතකොට මේ එච්චර versions ගානක් ඇවිල්ලා තියෙනවා. හැබැයි කියන්නේ ගොඩක් ලංකාවේ දැනට තියෙන software companies පාවිච්චි කරන Java 8 10 Java 11. එතකොට මේ Java කියන්නේ most stable version එක නිසා. එතකොට මේ Java කියන එක කියන්නේ දැන් Java 8 එකට වැඩිය ගොඩක් අලුත් Java මේ 11 කියන එක. ඊට පස්සේ ඊටත් ඊට වැඩිය ගොඩාක්ම අලුත් Java 18 කියන එක. ඒතකොට Java 18 කියන එකේ features සෑහෙන ගොඩක් තියෙනවා. කියන්නේ මේ Java 11 12 වලට සාපේක්ෂව. එතකොට මේ කියන්නේ මේ ඉවරයක් වෙන එකක් නෙවෙයි. ඔයාලට සම්පූර්ණ ඉගෙනගෙන ඉවර කරන්න අමාරුයි.
නමුත් ඒ කියන්නේ Java program කරන කෙනෙක්ට අවශ්‍ය වෙන පරාසයක් තියෙනවා. ඒ පරාසය තමයි මේක ඉගෙන ගන්න. ඒ පරාසය ටච් කරගත්තාන් පස්සේ මේ ඕනි program එකක් කල් ලියාගන්න පුළුවන්. ඒ කියන්නේ version එකේ ප්‍රශ්න නැහැ. පැහැදිලිද? ඊට පස්සේ Java mobile OS එකේ මේක අතර සම්බන්ධය තියෙනවා. ඔව්. ඒ කියන්නේ Java mobile OS කියන එක හදලා තියෙන operating system වෙන එක. ඒක හදලා තියෙන Java programming language එක. එකයි තියෙන සම්බන්ධය. ඒ කියන්නේ Java කියන programming language එකෙන් හදපු operating system එක තමයි Java OS අර phone වලට ආවේ. පැහැදිලිද? හරි අපි ළඟට මේක ඉතුරු කැල ටික නේද? ඊට පස්සේ මේක Java example කියලා දාගත්තා. open curly curly braces එකෙන් closing එක දැම්පත්තා. ඊට පස්සේ අපි ලියන්න ඕනේ main method එක කියලා. ඒ කියන්නේ මේකේ තමයි වා මේකේ ලියාගන්නේ හැම Java මේ ෆයිල් එකකම අනිවාර්යෙන් තියෙන්න ඕනේ method එක. මේ මේක වා ලියන්න ඕනේ public static void. හරිද? ඊට පස්සේ වරහණක් ඇස්සේ දාන්න ඕනේ capital string. ඊට පස්සේ කොටු වරහණක් දාගත්තා args. ඊට පස්සේ curly brace එක open කරා. කෙලින්ම යටින් curly brace close කරගත්තා. හරිද? මෙන්න මේ මැද කෑල්ල තමයි මේ ඔයා ලියන ටික ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ ලියන ටික ලියන්නේ. හරිද? මේකට අපි කියනවා බොඩි එක කියලා ප්‍රෝග්‍රෑම් එකේ. මේ මේ බොඩි කියන එක තමයි ඔයාට මේ මේක ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකෙන් බලාපොරොත්තු වෙන කරන්න බලාපොරොත්තු වෙන ටික ඔයා ලියන්නේ. හරිද? මේ ඔක්කොම ටික එන්නේ example.java කියන ෆයිල් එක ඇතුළේ. හරිද? අපි දැන් මේකට දාගත්තේ example මේ class එකේ නම මේ මේකට අපි කියන class name එක. class name එකේ නමින්ම තමයි ෆයිල් name එක දාගන්න ඕනේ. හරිද? මෙන්න මේක තමයි මේ Java program එකක් ලියන syntax එක. ඒ කියන්නේ පිළිවෙල මේක හැමතිස්සෙම අනිවාර්යයෙන්ම මේටි කියනවා. හරිද? ඔයා ලියා ගන්න මේ අර chat එකේ දැම්මේ ඒ program එකම තමයි. හරිද? මෙන්න මේකට කියන්නේ class name එක. ඊට පස්සේ මේක මේන් මෙතඩ් එක. මෙන්න මේ පාට් එක. මේ දෙක තමයි මේන්ලි තියෙන්නේ. ක්ලාස් නේම් එක හැමතිස්සෙම පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනි. මේන් මෙතඩ් එකේ බොඩි එක ඇතුලේ තමයි ඔයාලට ඕනි ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික ලියන්නේ. හරිද? ඔයාලට ප්‍රශ්න තියෙනවද දාන්න. හලෝ. හරි. ඊට පස්සේ Java වල මේන්ලි තියෙන්නේ ප්‍රෝග්‍රෑම් වල ලියා ගන්න ඔය ටික. හරිද?
අපි දැන් අරගේ ප්‍රෝග්‍රෑම් ටික නියම් කෝඩ් කරලා බලමු. නෝට්පෑඩ් එකේ වා මොකක් හරි නමක් හරි මේක print කරගන්න. මම පාවිච්චි කරන method system.out.println. මේ system.out.println කියන එක ටයිප් කරලා මොකක් හරි command එකක් දුන්නාම ඒක print වෙනවා. කියන්නේ මොකක් හරි ඕනෙම දෙයක්. දවා හිතන්නකෝ වාඩ print කරගන්න ඕනි කියලා my name is මොකක් හරි වාගේ නම. එතකොට මේකේ ඔයාලා ටයිප් කරන්න ඕනේ system.out println. ඊට පස්සේ මේකේ ඔයා දාගන්න ඕනේ ඔයාලා ටයිප් කරන්න ඕනේ ඉතින් දාගන්න my name is කියලා ඔයාගේ නම දාගන්න. හරිද? අපි නිකන් දාමුකෝ කවිඳු කියලා. හරිද? මෙතන මේක ඔයාලා ටයිප් කරගත්තෙන් පස්සේ ඔයා මේක සේව් කරගන්න ඕනේ. හරිද? සේව් කරලා කම්පයිල් කරලා රන් කරන්න තියෙන්නේ. මට විනාඩියක් දෙන්න අපිට පාව කට් එකක් ගියා මේ මම මගේ අනිත් ඩිවයිස් එකෙන් ජොයින් වෙන්න මට විනාඩියක් දෙන්න. හලෝ මා පැහැදිලි වෙනවද පොඩි චැට් එක ගන්න ඕනද? අනවශ්‍ය හරි මේකේ ඊට පස්සේ ආ දැන් මේක සේව් කරගන්න ඕනේ. මේක අනිවාර්යෙන් සේව් කරගන්න ඕනේ. සේව් කරගත්තයින් පස්සේ control s අපල සේව් කරගන්න නැත්නම් මෙතන ෆයිල් ගිහිල්ලා සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ යන්න command prompt එකට ගිහිල්ලා මේ දැනට ගාරන්තින්ට ක්ලිය කරගන්න. ඊට පස්සේ දාගන්න මුලින් මේක අපි කම්පයිල් කරන්න ඕනේ. කම්පයිල් කරන්නේ Java C කියලා අපි ටයිප් කරන්න ඕනේ. එතකොට Java C example.java. ඊට පස්සේ ඒක කම්පයිල් වෙනවා. ඊළඟට ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මේක ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න. එතකොට අපි Java example කියලා ටයිප් කරා එන්ටර් කරා. හරි, දර my name is කවිද කියන එක print වෙනවා. හරි, අපි හිතමුකෝ ඔයාට ඉලක්කම් දෙකක් ඇඩ් කරගන්න ඕනේ. හිතන්න වාඩ ඕනි 10 ධන 50 කියන එක ඇඩ් කරගන්න. මම මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක ටයිප් කරගත්තා. සේව් කරා. ෆයිල් ගියා. සේව් ගියා. ඊට පස්සේ මේකේ මේක ක්ලියර් කරන්න ඔයා කැමති නම් ක්ලියර් කරන්න නැත්නම් තියාගන්න. ඒ ප්‍රශ්න නැහැ. ආයි අලුතින් කම්පයිල් කරලා රන් කරන්න තියෙනවා. Java C example එක Java තමයි කියන්නේ අපි ෆයිල් නේම් එක දුන්නා. ඊට පස්සේ කම්පයිල් වෙයි. කම්පයිල් වෙන පස්සේ මේ Java program එක රන් කරන්න තියෙනවා. හරිද? එතකොට මේ දෙකේ ඇඩ් වෙලා ගාණ කීයද කියලා එනවා. පැහැදිලිද? මේ මේකේ
පැහැදිලි තැනක් තියෙනවද මේ Java ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරලා රන් කරන එක විදිය ගැන? හරි, ඊළඟට මං කියන්න ප්‍රෝග්‍රෑමින් සොෆ්ට්වෙයාර් එකක තියෙන මේන් කම්පෝනන්ට්ස් ටික අපි ඒක කරලා බලමු. Java කියන්නේ මොකක් හරි ඕනම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක තියෙන මේන් කම්පෝනන්ට්ස් ටිකක් තියෙනවා. ඒ කියනවා මොනම් ප්‍රෝග්‍රමින් ලංගවේජයක් වුණත් සිලෙක් කරද්දි ඒ ටික බලන්න. කියන්නේ දැන් ප්‍රෝග්‍රමින් ලංගවේජස් ගොඩක් තියෙනවනේ ලෝකේ. එතකොට මේ එහෙම එකක් ගන්නවා හොඳ ප්‍රෝග්‍රමින් ලංගවේජයක් කියන්නේ ඒකේ කම්පයිල එකයි කියන්නේ ප්‍රෝග්‍රමින් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. හරිද? මේ හැම ප්‍රෝග්‍රෑමින් සොෆ්ට්වෙයාර් එකකටම තියෙනවා කම්පයිලර් එක. හරිද? මේ කම්පයිලර් එකෙන් කරන්නේ අර මේ හියුමන් රීඩබල් එක මැෂින් රීඩබල් කරලා හදලා දෙනවා. ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑම්ස් වල තියෙනවා කමාන්ඩ්ස්. ඒව තමයි අපි ලියන්නේ. මේ කමාන්ඩ්ස් කියන එක දෙකකට බෙදෙනවා. එකක් keywords, අනිත් එක syntax. මොයිස්සලගේ ඊට පස්සේ තියෙනවා API කියන එක. පස්ස මොනට අහලයිද? API කියන්නේ කලින් හදලා තියෙන software models. මේකේ මේ මේ කියන්නේ API ගොඩක් තියෙනවා නම් ඒ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක හොඳයි කියලා කියනවා. ගොඩක් හොඳ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක වෙනවා. ඊට පස්සේ තියෙනවා IDE එකක් හරි Notepad එක කියන්නේ මේ මේක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක එන්ටර් කරන්න ඕනට software එකක් දෙනවා නම් කියන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් හදපු company එකෙම මේක ගොඩක් හොඳ මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක වෙනවා. හරිද? මෙන්න මේ API කියන එක ඔගොල්ලෝ මුගක් වෙලාවට අහලා ඇති. මේ වෙබ්සයිට්ස් එහෙම හදන කට්ටිය කියලා ඇති කියනවා මේ API කියන්නේ. API කියන්නේ pre modeled softwares. ඒ කියන්නේ මේ programming language එක හදලා දීලා තියෙනවා. මෙන්න මේ කියන ඒවා ටික බලලා තමයි software ඒ කියන්නේ මේ soft programming language select කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ Java කියන programming language එකේ අපි යම් data types වර්ග මොනවද තියෙන්නේ කියන එක බලන්න. හරි. මෙතෙන් දෙකක් මොනවා හරි අපහැදිලි දැන් මොනවා හරි තේරෙන්නේ නැති දේවල් එහෙම මොනවා හරි තියෙනවා. තියෙනවා නම් clear කරගන්න පුළුවන්. මේකට කියනවා අපි Java literals කියලා. ඒ කියන්නේ Java වල තියෙන data types. මේකටම අපි කියනවා Java literals. හරි, පළවෙනි එක තමයි integer. ජාවල ඉන්ටිජර් එකක් කියන්නේ මේ ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යාව. හරි, ඒ කියන්නේ නිය උදාහරණයක් විදිහට ගත්තොත් 100 ඍණ 154 මේ වගේ තවඩ 2 5 ඍණ 3 මේ ඕනි එකක් කියන්නේ ඉන්ටිජර් කියන කැටගරි එක යටතේ.
එතකොට මේ ඉන්ටිජර් කිව්වේ මොකක් හරි ධන හෝරින පූර්ණ සංඛ්‍යාවකට. ඊට පස්සේ තියෙනවා ෆ්ලෝටින් පොයින්ට් නම්බර්ස්. ෆ්ලෝටින් පොයින්ට් නම්බර්ස් කියන්නේ දශම සංඛ්‍යා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට බිංදුව දශම බිංදුව බිංදුව එකයි දෙක. ඊට පස්සේ ඍණ එකයි දශම පහයි බිංදුවයි හත. මේ වගේ ඕනිම එකක්. ඒ කියන්නේ ඕනිම දශම සංඛ්‍යාවක් තියෙන සංඛ්‍යාවකට අපි කියනවා මේ ෆ්ලෝටින් පොයින්ට් නම්බර් එකක් කියලා. හරිද? ඊට පස්සේ තියෙනවා ජාවල කැරක්ටර්ස්. ජා කියලා කියනවා කැරක්ටර්ස් කියලා කියනවා. ඒ කියන්නේ තනි කැරක්ටර් එකක්. A A B C D මේ අපි කැරක්ටර් එකක් කැමතිසම ලියද්දි උඩින් අර තනි එක කමා එකක් දාන්න. අර ඩබල් කෝටඩ් කමාස් නෙවෙයි එකක්. ඊට පස්සේ ඉලක්කමක් විදිහට 7. ඒ මේ තනි ඉලක්කම. ඒ කියන්නේ දැන් 10 වගේ 10 හරි 20 හරි 22 හරි ඒ වගේව ගන්න බෑ. ඒ වගේව නෑ. දැන් A B කියලා කැරක්ටර් ගන්න. මෙහෙම වනේ. තනි එක අකුරක්ව තනි එක ඉලක්කමක් තමයි කැරක්ටර් එකක් විදිහට අපි ගන්න. ඊටත් පස්සේ තියෙනවා ස්ට්‍රින් එකක් කියලා. ස්ට්‍රින් එකක් කියන්නේ වචනයක්. ඒ කියන්නේ A B C D. මේකෙදී අපි කියන්නේ ඩබල් කෝටඩ් කමාස්. ඒ කියන්නේ අර කමා දෙකක් උද්ෘත දෙකක් තියෙන්නේ. එහෙම නැත්නම් සී කියලා මේ ඩබල් කමාස් ලිව්වොත් මේක නිකන් වචනයක් විදිහට තමයි එන්නේ. ඉලක්කමක් නෙමෙයි. ඊට පස්සේ මීට අමතරව තියෙනවා බූලියන් කියලා එකක්. බූලියන් කියන්නේ ට්‍රූ හරි ෆෝල්ස් හරි. මේක ගැන වැඩි හිතන්න එපා. මේක හරි හරි වැරදි හරි කියලා බල. මේ කියන්නේ ට්‍රූ හරි ෆෝල්ස් හරි කියන එක තමයි මේ බූලියන් කියලා කියන්නේ. මේ ටික තමයි Java වල තියෙන data types. ඒ කියන්නේ Java programming language එක අපිට පාවිච්චි කරන්න පුළුවන් data වලට ගන්න තියෙන පුළුවන් type ಜಾති ටික තමයි මේ ටික. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා මෙතන ලිව්වනේ 10 දන 50 කියලා එකක්. 10 කියන්නේ ඉන්ටිජර් එකක්. 50 කියලා ගත්තෙත් ඉන්ටිජර් එකක්. පැහැදිලිද? ඊට කලින් අපි ගත්තේ print කරන්න කියලා නේද? මෙතන hello java. එතකොට මේකේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ double quoted commas තියෙන්නේ. උද්ෘත දෙකක් අස්සේ තියෙන. එතකොට මේක string එකක්. මේ Java වල අපි හැමතිස්සෙම පාවිච්චි කරන data type ටික ඔක්කොම මෙන්න මේ තියෙන categories පහ ඇතුලේ තමයි අනිවාර්යයෙන්ම තියෙන්නේ. ඒක පැහැදිලිද? අපි මේ ටික නිය හැම එකකින්ම එකක් ගන්න මේක දාලා බලමු. පවකට් පවකට්ටයක් වුණොත් මේ මේක රෙකෝඩිං එක දෙන්න රෙකෝඩිං එක 2 දෙවිද්දි දාන්න මේක අද සෙෂන් එක. ඊට පස්සේ අපි ගියොත් මේකේ ඉන්ටිජර් එකක් කියන්නේ නියම් 100 වගේ. ඉන්ටිජර් වලට මේ ඩබල් කෝටඩ් කමාස් ඉන්නේ. මේක අපි නිකන් ටයිප් කරලා සේව් කරා. මේ ඊට පස්සේ මේක කම්පයිල් කරලා රන් කරන්න Java sample. එතකොට මේ 100 කියලා print වෙනවා.
දැන් මේ වගේ එවාට මේක හැම එකින්ම එකින් එක කම්පයිල් කර කර රන් කරන්න වෙනවනේ. එතකොට මේකට ටිකක් වෙලා යනවා. මෙන්න මේ වෙලා යන හින්දා තමයි ඔය ප්‍රෝග්‍රෑමින් මේකට IDE එකක්, ඒ කියන්නේ ඉන්ටිග්‍රේටඩ් ඩෙවලොප්මන්ට් මේවා එකක් පාවිච්චි කරන්න ඕනේ. එන්වයරන්මන්ට් එක ඉන්ටිග්‍රේටඩ් ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් IDE එක. එතකොට මේක පාවිච්චි කරන්නේ පාවිච්චි කරාම දැන් මේක හැමතිස්සෙම අතින් කම්පයිල් කර කර රන් කරන්න එපා. මේ මෙහෙම නැතුව ID එකක් පාවිච්චි කරාම ආට එකපාර රන් කරන්න පුළුවන්. එතකොට දැන් අර මං මේ group එකේ link එකක් දැම්ම ජීනි කියලා කිව්වයි NetBeans කියලා කිව්වයි. ආ මුලින් ජීනි කියන එක පාවිච්චි කරන්න ඊට පස්සේ NetBeans කියන එකට යන්න පුළුවන්. NetBeans කියන එක ජීනි කියන එකට වඩා හොඳයි. නමුත් ජීනි කියන එකෙන් ඔයාලට මේ ප්‍රෝග්‍රෑමින් කරන එකේ ප්‍රැක්ටිස් එක එනවා. කම්පයිල් කරන එකයි මේ රන් කරන එකයි තමයි ජීනි එකෙන් කරලා දෙන්නේ. අරකේ මේ NetBeans කියන එක ඔයාලට සජෙෂන්ස් දෙනවා. ජීනි කියන එකේ සජෙෂන්ස් දෙන්නේ මේ NetBeans එකේ තමයි සජෙෂන්ස් දෙන්නේ. ඒතර මේ ජීනි කියන එක දාගත්තොත් මෙන්න මේ වගේ ඇප් එකක් ඔයාලට කියන ඉන්ස්ටෝල් කරගත්තන් පස්සේ මේකේ ලාම්පුවක් වගේ තියෙන ඇප් එක මේක ඕපන් කරගන්න තියෙන්නේ. ඕපන් කරගෙන ඔයා මේ ලියාගත්ත කෝඩ් එක මේකේ දාගන්න. කොපි කරලා පේස්ට් කරගන්න. එතකොට දැන් මේක හරියට දාගත්තන් පස්සේ මුලින්ම මේකේ අන්ටයිටල් විදියට තියෙන්නේ. මේක සේව් කරගන්න. සේව් කරගන්න ඩොකියුමන්ට්ස් මම මේකේ example.java කියන එකම රිප්ලේස් කරගන්නවා. එතකොට දැන් මේකේ පාට හයිලයිට් වෙලා පේනවා ක්ලාස් නේම් එක, ඊට පස්සේ මේන් කීවර්ඩ්ස් තියෙන ඒවා ටික. ඔයාලට මේක මේගොල්ලෝ මේ වෙනම හයිලයිට් කරලා පෙන්නනවා. එරර් එකක් තියෙනවනම් මේකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි ඉස්සෙල්ලා මුලින්ම දැම්මේ ඉන්ටිජර් නම්බර් එකක්, දැන් ෆ්ලෝටින් පොයින්ට් නම්බර් එකක් දාලා බලමු. 0.123 කියන එක ගත්තොත් එහෙම දාලා මේ ජීනි කියන එකේ මේක රන් කරන්නේ මේකින් මෙන්න මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා. මෙන්න මේ ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ මේක රන් වෙනවා. නමුත් දැන් මේ ඇවිල්ලා තියෙන CI කියන, ඒ කියන්නේ මේ අර කලින් ප්‍රෝග්‍රෑම් එක. එතකොට අපි මේක මෙතන ලිව් එක මේ සේව් මේ කම්පයිල් කරේනේ මේ තියෙන රන් කරන එක. ඒ කියන්නේ දැන් අර අපි ඉස්සෙල්ලා කතා වුණේ මේ කම්පයිල් කරලා රන් කරන්න ඕනේ කියන එක. එතකොට කම්පයිල් කරන්න නැතුව රන් කරාම වෙන්නේ අර දැන් example dot මේ කියන්නේ අපි normal කරාම යන process එක. අපි source code එක ලියනවා. ඒක compiler compile කරනවා. මේක again dot java file එක. මේක dot class file එක. මේ compiler තමයි compile කරන්නේ. එතකොට දැන් මම මෙතනදී කරේ මේක run කරා. එතකොට රන් කරනවා කියන එක වෙන්නේ ඩොට් ක්ලාස් ෆයිල් එක. කම්පයිල් කරන්න නැතුව රන් කරනවා කියන්නේ example ඩොට් ක්ලාස් කියන ෆයිල් එක මේකවල රන් කරනවා. එතකොට මේ තියෙන්නේ අර කලින් අපි සේව් කරපු ෆයිල් එක. ඒ කියන්නේ පරණ, ඒ කියන්නේ අලුත් එක නෙමෙයි. අලුත් එක ගන්න නම් අපි මුලින් මේක කම්පයිල් කරලා ඉන්න ඕනේ. කම්පයිල් කරලා තමයි රන් කරන්න ඕනේ හැමදෙස්සෙම. එතන මේක මුලින් කම්පයිල් කරා ඊට පස්සේ රන් කරා. දැන් එනවා 0.123. පැහැදිලිද? මෙතෙන් දෙනකන් මොන හරි ප්‍රශ්න තියෙනවද? ජීනි දාගත්ත එකේ හරි කරපු එකේ මේ කරපු ටිකේ හරි මේ ටිකේ පැහැදිලිද? හරි. ඊට පස්සේ
මොනහරි අපැදිලිතාවක් තිබ්බොත් ඔවුන් වෙලාව කහන්න ඕන. ඒ කියන්නේ මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ බලමු කැරක්ටර් එක. කැරක්ටර් එක ප්‍රින්ට් කරන්නේ තමයි දිස්සෙම තනි උද්ෘත එක දාගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ කියලා කැරක්ටර් එක ප්‍රින්ට් කරනවා නම් මේක දාලා කම්පයිල් කරලා රන් කරන්න ඕනේ. නිකන් රන් කරොත් එහෙම වෙන්නේ කලින් මේ රන් කරපු එක. එතකොට එන්නේ අර කලින් තිබ්බ එකමයි. කම්පයිල් කරන් පස්සේ තමයි මේ අලුතින් මේක සේව් වෙච්ච එක එන්නේ. කම්පයිල් කරා රන් කරා. ඒ කියන්නේ කැරක්ටර් එක. හරිද? හැබැයි දැන් මේ ඒ කියන එක ඇතුළට අපි නිකන් අකුරු දෙකක් දැම්මොත් එහෙම AB කියලා රන් කරන්න ගියොත් මෙතන කම්පයිල් කරාම කම්පයිල් වෙන්නේ නැහැ. මෙතන මේ රතු පාටට එරර් එකක් කියන්නේ. මේ රතු පාටට මෙහෙම අන්ඩර්ලයින් වෙනවා කියන්නේ මේක වැරදි කියන එක. ඒ කියන්නේ කැරක්ටර් එකකට කියන එකට තියෙන්න පුළුවන් එක මොකක් හරි කැරක්ටර් එකක්. එක අකුරයි. ඒ වුණාට මේ මේක අපි දෙකක් එන්ටර් කරලා තියෙනවානේ. ඒ කියන්නේ මේක වැරදි. මේක වැරදි කියලා මේ ජීනි කියන සොෆ්ට්වෙයාර් එකෙන් පෙන්වනවා. එතකොට මේ IDE එකක් කියන්නේ මේ ඉන්ටිග්‍රේටින් ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් එකක් පාවිච්චි කරාම තියෙන මේ වාසිය තමයි ඔයාගේ අතින් මේ මිස්ටේක් එකක් වුණොත් පෙන්වනවා. දැන් ඔයා මේ නෝට් පෑඩ් එකේ මොනා ටයිප් කරත් මෙතන අකුරු ගැහුවත් ඒක කිසිම එරර් එකක් වඩ පෙන්වන්නේ නැහැ. ඔයාගේ අතින් කෝඩ් එකේ වැරද්දක් වුණාද කියලා මේ ඔයාට දැනගන්න විදිහක් නැහැ කම්පයිල් කරන්න කලින්. නමුත් මේ මේ ඉන්ටිග්‍රේටඩ් ඩිවලොප්මන්ට් එන්වයරන්මන්ට් එක කියන්නේ IDE එකක ඔයා කෝඩ් කරද්දී මේ ඔයාගේ අතින් මොකක් හරි මිස්ටේක් එකක් වුණාද කියන එක මේකෙන් ඔයාට පෙන්වනවා. කියන්නේ ඔයා මේක කම්පයිල් කරන කලින්. එතකොට මේ එහෙම ප්‍රශ්නයක් આવොත් මේ මේකෙම හදා මේ වෙනස් කරන් පස්සේ හරි වෙනස් කරලා මෙතන කම්පයිල් කරනවා. එතකොට මේ error එක නැති වෙනවා. දැන් හදිසි හරි අපි දැන් මේ AB කියන එක තියලා කම්පයිල් කරා. දැන් රන් කරලා බලුවොත් මේක කම්පයිල් වුණේ නැහෙනේ. කියන්නේ මේ කම්පයිල් කියන්නේ කම්පයිල් වෙන්න දෙන්නේ මෙතන කම්පයිල් error එකක් කියන්නේ. මෙතන error unclosed character literal system.out.println AB කියන එක. errors තුනක් තියෙනවා. ඒක නිසා මෙතන වැටෙනවා compilation failed. කියන්නේ compile වෙන්නේ. එතකොට මේ run වෙන්නේ අපිට අන්තිමට compile වෙච්ච මේ ෆයිල් එක. ඒක අපි අන්තිමට save කරේ අර floating point number එක. මම හිතනවා ඒ ටික පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ දැන් මේ AB වගේ අකුරු characters දෙකක් එහෙමත් නැත්නම් string එකක් print කරන්න ඕන අපිට පාවිච්චි කරන්න වෙනවා මේ double quoted commas. කියන්නේ උද්ගත දෙකක් තියෙන එක. මෙන්න මේක කම්පයිල් කරොත් මේ AB කියන එක මේ print කරගන්න පුළුවන්. මේ දෙක කරා run කරා. එතකොට AB කියන එක print වෙනවා. කියන්නේ මේකේ ඕනම string එකක් වාට print කරගන්න පුළුවන්. AB නේ වාට නිකන් මොකක් type කරත් මේ compile වෙනවා run වෙනවා. ඊට පස්සේ තව Java එකක් තමයි boolean true false. නිකන් මේක අපි true කියලා type කරොත් ටයිප් කරලා කම්පයිල් කරලා රන් කරමු. මේක ට්‍රූ කිය. දැන් මේක හදිසි හරි ටයිප් කරන එකේ ස්පෙලිං මිස්ටේක් එකක් වුණොත් මේ මේකේ රතු පාටට වෙන්නවා. ඒ ට්‍රූ කියද්දි P R U E නේ. මේ මේකේ තියෙන එකම හොඳේ ඒක තමයි. අර කියන්නේ කොතනද වැරද්ද තියෙන්නේ කියන එක පෙන්නවා. දැන් නෝට් පෑඩ් එකේ එහෙම බලා ගන්න අමාරුයි. ඊට පස්සේ කම්පයිල් කරා රන් කරා. හරිද? දැන් මේ true කියන එක එනවා. දැන් අපිට expression එකක් විදිහට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් පහ විශාලයි 3ට වඩා කියලා අපි මේක කම්පයිල් කරා. කම්පයිල් කරලා රන් කරොත් එහෙම true කියලා එනවා. හරිනේ? පහ 3ට වැඩිය විශාලයි. මේ boolean කියන එක පාවිච්චි වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලදී. ඊට අමතරව දැන් පහ 3ට වැඩිය කුඩයි කියලා මේ ගත්තොත් එහෙම මේක false නේ. දැන් මේක අපි compile කරලා run කරොත් එහෙම මේක false කියලා එනවා.
පැහැදිලි මෙන්න මේකට තමයි මේ Java literals කියන්නේ කියන්නේ මේ Java තියෙන data types කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක. ඊට පස්සේ දැන් අපි නිකන් උදාහරණයක් තව මොකක් හරි එකක් ගත්තොත් හත කියන එක අපිට මේ විදි කීපයකින් ලියන්න පුළුවන්. හරිද? මෙහෙම කෙලින්ම integer හත ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට හත කියන එකම ලියන්න පුළුවන් floating point number එකක් විදියට. ඒ කියන්නේ දශම සංඛ්‍යාවක් විදියට. ඒක ලියන්නේ දශම තිත බිංදුව 7 දශම බිංදුව. ආයෙම අපිට ලියන්න පුළුවන් මේක character එකක් විදියට. හරිද? ඊට පස්සේ ආයෙ ලියන්න පුළුවන් string එකක් විදියට. හරි මේ කොයි විදිහට ලිව්වත් කම්පයිල් කරලා රන් කරාම print වෙන්නේ හතම. මේ floating point number එකේදී 7.0 කියලා එනවා. ඉතුරු ටික ඔක්කොගෙම හතම තමයි print වෙන්නේ. නමුත් මේවේ data types එකිනෙකට වෙනස්. බැරි. ඉතින් data types වෙනස් කියන්නේ මේ එක එක ඒවා පාවිච්චි වෙන විදි වෙනස්. ඒ කියන්නේ මේ හත කියන්නේ ඉන්ටිජර් නම්බර් එකක්. මේ 7.0 කියන්නේ ෆ්ලෝටින් පොයින්ට්. අරක කැරක්ටර් එකක් අනිත් එක string එකක්. ඒතර මේක හතම තමයි යුනට එකිනෙකට වෙනස් අවස්ථාවල්දී තමයි අපි මේක ප්‍රයෝජනෙට ගන්න. ඊට පස්සේ අපි බලමු මේ Java ප්‍රෝග්‍රෑම් එක කමෙන්ට් එකක් කියන්නේ මොකක්ද කියන්නේ. හරි Java ප්‍රෝග්‍රෑම් එක කමෙන්ට් එකක් කියන්නේ දැන් මේ ඔක්කොගෙම print වෙන්නේ 7. දැන් ඒ වුණාට දැන් කාට හරි මේක කියන්න ගියාම මේක 7 ගත්තේ මේ integer එකක් නිසා, මේක float එකක් නිසා, මේක character එකක් නිසා, මේක string එකක් නිසා කියලා ආඩ කියන්න ඕනි. ඒ වුණාට දැන් මේකේ මම ලියනවා මේක ගත්තේ මේ integer එකක් කියලා. මොන්නේ integer කියලා නිකන් ලියනවා. ලියලා මේක compile කරොත් compile error එකක් එනවා. ඒ කියන්නේ මෙහෙම අපිට හිතිච්ච ඒවා මේක ලියන්න බෑ. එතකොට අපිට මොකක් හරි මේ කෝඩ් එකේ ලියා ගන්න ඕන. ඒ කියන්නේ හිතන්නකෝ අපි ලියනවා hotel booking system. එතකොට දැන් මේක ලියනවා මේ මෙන්න මේ කැලෙන් තමයි කාමර ගැන කාමර ටික මේ වෙන් කරලා අඳුර ගන්න තියෙන්නේ. එතකොට දැන් මේකවා පැහැදිලිව මේක බල ඊළඟට බලන කෙනෙක්ට තේරෙන්න ලියන්න එපා. කියන්නේ නෝට් එකක් දාන්න ඕනේ. එන්න ඒ වගේ මේ Java programming language එකේ ඔයාලට මොකක් හරි නෝට් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න ඕන නම් දාන ක්‍රමයක් තමයි. කියන්නේ දාන්න ඒගොල්ලෝ මෙතඩ් එකක් දීලා තිනවා. ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මෙහෙම ඇලෙයිරි දෙකක් දාන එක. මෙහෙම ඇලෙයිරි දෙකක් දැම්මහම මේ ඇලෙයිරි දෙකෙන් එහා පැත්තේ තියෙන හැම එකක්ම කමෙන්ට් එකක් වෙනවා. ඒ කියන්නේ එතනින් එහා පැත්තේ ලියනවා වැලිඩ් නේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක එක්සිකියුට් වෙද්දී ඒවා එක්සිකියුට් වෙන්නේ. අපි මේක නිකන් කම්පයිල් කරලා බලමු. මේ කම්පයිල් වෙනවා රනුත් වෙනවා. ඒ වුණාට එතකොට මේක ලියලා තියෙනවා මේක ඉන්ටිජර් එකක් කියලා. හරි මේක අපි ලියා ගන්න ඕන නම් මේක ෆ්ලෝටින් පොයින්ට් නම්බර් එකක් කියලා. කමෙන්ට් එකක් විදිහට අපි ලියා ගන්න ඕන. මේක කැරක්ටර් එක. මේක ස්ට්‍රින්ග් එක. මේ අපිට මේ මොකද්ද කියන එක තව කෙනෙක්ට බලලා අඳුර ගන්න මේ කියන්නේ කෝඩ් එකේ මුකුත් කම්පයිලර්ස් නැතුව, කියන්නේ කම්පයිලර් එකක් කියන්නේ
මෙෂින් එක ලිය කියවගන්න බෑ කෙනක එහෙම නොවෙන විදිහට තව කෙනෙක්ට තව හියමන් කෙනෙක්ට මේක තියෙන දේ පැහැදිලිව අඳුරගන්න පුළුවන් වෙන විදිහට අපිට මේ කමෙන්ට්ස් දාන්න පුළුවන්. මේ කමෙන්ට්ස් දාන්න මේ එක ක්‍රමයක් තමයි, ඇලයිරි දෙකක් දැම්මා පාට ඕනි එක ලිව්වා, ඒක දකුණත පැත්තේ තමයි, ඒ කියන්නේ ඇලයිරි දෙකට දකුණත පැත්තේ ලියන හැම එකක්ම කමෙන්ට් එක කමෙන්ට් වෙනවා. හරිද? කම්පයිල් කරා, රන් කරා, මේ එන ෆයිනල් අවුට්පුට් එක එකමයි. නමුත් ඔයා මේ කෝඩ් එකේ මොකද්ද මේ මේ අවස්ථාවේදී වෙන්නේ කියන එක ඔයා පැහැදිලිව ලියලා තියෙනවා. හරිද? මෙතනට එනකන් ඔයාලට අපැහැදිලි තැනක් තියෙනවද? තේරුණාද මේ ජාවා ලිටරස් කියන එක, ජාවා කමෙන්ට්ස්, මේ දෙක පැහැදිලිද? ඔයාලට ප්‍රශ්න තියෙනවද? ඊට පස්සේ අපි යන් ජාවල මොකක් කර දැන් අපි ඩේට එකක් ප්‍රින්ට් කරගන්න ඕන. අපි මේ පාවිච්චි කරන්නේ system.out.println හරි print හරි කියලා දෙකක් තියෙනවා. හරිද? මේ දෙකේ වෙනස අපි බලමු. අපි මෙතනට දාමුකෝ. මේක කම්පයිල් කරලා රන් කරාම ඉන්නේ හලෝ ජාවා කියලා නෝ. හරිද? දැන් මේ print කියන එක දැම්මම ප්‍රින්ට් එක දාලා අපි කම්පයිල් කරලා රන් කරාම ඒත් හලෝ ජාවා කියන එක එනවා. හරිද? දැන් මේ print කියන එකේ println කියන එකයි මේ දැන් මොකක් කරේ අපි මේ data එකක් print කරන්න කියන්නේ අපි ගත්තොත් system.out. එකක් තියෙනවා print. මෙතෙන්ට අපි දානවා data එක. අනිත් එක තියෙනවා system.out.println. ආයි මෙතනට දානවා data එක. හරිද? මේ දෙකෙම මොකක් හරි එකක් print කරා, කියන්නේ print කරන්න පුළුවන් අපිට monitor එකේ. එතකොට මේ දෙකේ වෙනස තමයි, වෙනස මොකක්ද කියන එක බලන්න අපිට කරන්න පුළුවන්. අපි මේ මේක එකක් කරලා බලමු. හරිද? මේක වෙන්නේ මෙහෙමයි. println කියන එකේ වෙන්නේ දැන් අපි හිතමුකෝ අපි print කරනවා system.out.println a කියලා. a කියන මේක මේක මෙහෙම දැම්මොත් එන්නේ දැන් terminal එකේ a කියන එක print වෙලා මේ cursor එක එකක් යටට පයින්. දැන් මේ print කියන එකේ වෙන්නේ print a කියලා කිව්වොත් a කියන එක print උනා, මෙතන blink වෙවි දින එක මෙතනට එනවා. ඒ කියන්නේ මෙන්න අපි කිව්වෝ
ඒ කියලා අපි කම්පයිල් කරලා රන් කරමු. හරි නිතින් දැන් මේ මේකේ ඒ කියලා කියන එක print වුණා. print වෙලා මෙන්න මෙතන තමයි කියන්නේ print වුණාන් පස්සේ cursor එක මෙතනට එන්න. print කියන එක. print ln කියන එකේ වෙන්නේ මේ cursor එක මෙතන නැතු කියන්නේ print කියන එක ලැබුවොත් මෙතනට එන්න print ln කියන එක අපි දැම්මොත් ඊට පල්ලහැකට යන්න. පැහැදිලිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙනස. දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම එකක් අපි print කරනවා කියලා. system.out.print හරි මෙන්න මේක ගමු. දැන් මේක වෙන්නේ මුලින්ම system.out.print a කියන එක print වෙනවා. හරිද? ඊට පස්සේ a කියන එක print වුණා. cursor එක මෙතන ඉඳන් මෙතනට ආවා. හරිද? ඊට පස්සේ system.out.print b කියන එක print වුණා. හරිද? ඊට පස්සේ cursor එක මෙතනට ආවා. දැන් කියනවා system.out.println c කියන එක print වුණා. cursor එක මෙතනට ආවා. පැහැදිලි? ඊට පස්සේ print d කියන එක print වුණා. cursor එක මෙතනට ආවා. ඊට පස්සේ system.out.print e කියන එක print වුණා. cursor එක මෙතනට ආවා. මේක වෙන දේ පැහැදිලිද? print එකේ print ln එකේ. මොකද මේ විට් එකේ exam questions වල ගොඩක් අහනවා මේ print එකයි, ඒ කියන්නේ stars print කරන්න කියනවා. ඊට පස්සේ අකුරු කොහොමද මේක print වෙන්නේ? මේ වගේ ප්‍රශ්න ගොඩක් අහනවා මේ විට් එක්සෑම් එකේදී MCQs. ඒ ටිකට මේ ටික ගොඩක් ඕනි වෙනවා. print එකේ print ln එකේ වෙනස. මේ ටික පැහැදිලිද? print එකේ print ln එකේ වෙනස. අප පැහැදිලි දැනක් තියෙනවද ආයි කියන්න ඕනිද? හරි. ඊට පස්සේ මේ ටිකත් කරමින් පස්සේ අපිට එන්න පුළුවන් variables වල. Java variables. variable එක කියන්න කලින් computer වැඩක් ගන්න හැටි, ඒ කියන්නේ වඩ වැඩක් කරව ගන්න ඕන නම් කොහොමද වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් කියලා ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ, ඔයා කම්පියුටරේට දෙන ඔයාගේ උපන්දිනේ. උදාහරණයක් විදියට ගත්තොත් අපි නිකන් කියමු 1990 10 වෙනි මාසේ 5 වෙනිද කියලා. ඔයා මේක දෙනවා කම්පියුටරේට. කම්පියුටරේ මේක ප්‍රොසෙස් කරලා
ප්‍රොසෙස් කරලා වාට දෙනවා අවුට්පුට් එක මේ ඔයාගේ වයස කීයද කියලා. දැන් 32යි කියලා කෙලින්ම දෙනවා. ඒකට දැන් මේ කරන්න පාවිච්චි කරන මේ සොෆ්ට්වෙයාර් එක කියන්නේ මේ සොෆ්ට්වෙයාර් එක නෙමෙයි ප්‍රොසෙස් කරන එක තමයි මේ සිද්ධ වෙන්නේ. කියන්නේ ඔයා මේක ඉන්පුට් කරනවා, මේක ඉන්පුට් මෙතන ප්‍රොසෙස් එකක් වෙනවා, මේ තියෙන අවුට්පුට් එක. හරිද? මේක තමයි නෝමලි කම්පියුටර් එකේදී වෙන්නේ. එතකොට ඔයා ඩේට් එක මේ කියන්නේ ඔයා උපන් දිනේ දුන්නාම මේකේ වයස කීයද කියලා කියනවා. ඒ වගේම දැන් ඔයා දෙනවා තුන, කියන්නේ තුන දන පහ, කියන්නේ තුනයි පහයි දෙනවා. හරිද? දුන්නයින් පස්සේ ඉලක්කම් දෙකක් දෙනවා, තුන දෙනවා පහ දෙනවා. එතකොට කම්පියුටරේ කරන්නේ මේ දෙක එකතු කරනවා, තුනයි පහයි එකතු කරලා අවුට්පුට් එක දෙනවා 8යි කියලා. හරිද? දැන් මේ තුනයි පහයි එකතු කරන්න නම් කම්පියුටරේගේ ප්‍රොසෙසර් එකේ දැන් මේ තුනයි පහයි කියන ඉලක්කම් දෙකන්නේ මේ කොයි හරි තැනක මේක හදා ගන්නවා. ඉගෙන දැන් ඔය දෙනවා x කියලා එකකුයි y කියලා එකකුයි. x කියලා තැනක් හදා ගන්නවා, y කියලා තැනක් හදා ගන්නවා. x කියන එකේ දා ගන්නවා 3, y කියන එකේ 5 කියලා දා ගන්නවා. මේ x y එකතු කරලා 8යි කියලා දෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ දැන් මේ කම්පියුටර් ඇතුලේදී අපි කරන්නේ මේ කම්පියුටරේ ප්‍රොසෙසර් එකේ ඉඩක් හදලා ඒ වාදෙන ඉන්පුට් එක සේව් කරලා. එන්නේ ඉන්පුට් එක එතනට දැම්මයින් පස්සේ අපිට පුළුවන් ඒක ප්‍රොසෙස් කරලා, කියන්නේ අවශ්‍ය මේක ගන්න, කියන්නේ අවුට්පුට් එක හදාගන්න. එන්නේ ඒකට තමයි අපි මේ variables කියන එක පාවිච්චි කරන්නේ. මායි කියන්න, ඒ කියන්නේ දැන් date එක වගේ තියෙනවා, birthday එක දෙනවා, එකකින් age එක කියනවා. ඒ කියන්නේ මෙතන මැදදී process එකක් වෙනවා. මෙන්න මේ වගේ process එකක් තමයි ඔය ඉලක්කම් දෙකක් දෙන එක. ඔය දෙනවා මොකක් හරි x කියලා ඉලක්කමකුයි y කියලා ඉලක්කමකුයි දෙනවා. computer එක මේක x y එකතු කරලා වාඩ කීයද කියලා කියනවා, උත්තරේ දෙනවා. එතකොට මේ වෙන මේ මේක ඇතුලෙන් කම්පියුටර් ඇතුලෙන් එකතු වෙන එකට කියන එකතු වෙන එක සිද්ධ වෙන්නේ කම්පියුටරේ කොයි හරි තැනක x කියලා ලොකේෂන් එක වේරියබල් එකක් හදා ගන්නවා, y කියලා වේරියබල් එකක් හදා ගන්න. ඊට පස්සේ මේ දෙක එකතු කරලා තමයි වාඩ දෙන්නේ. කියන්නේ මේක කම්පියුටරේට තේරෙන විදිහට හදා ගන්න. එතකොට දැන් මේ වගේ එකක් කරනකොට මේ මේ Java කියන programming language එකෙන් implement කරනකොට සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම. ඔයා ලියනවා int x කියලා. හරිද? int x කියන්නේ අපි දැන් ඉස්සෙල්ලා කතා කරන්නේ Java literals. ඒ කියන්නේ int කියන්නේ ධන හෝරින පූර්ණ සංඛ්‍යාවක්. එතකොට මේකෙන් කියන්නේ ප්‍රොසෙසර් එක තියෙනවා, RAM එක තියෙනවා. මේ int x කියන එකෙන් කියන්නේ RAM එකේ හදන්න කියනවා, කම්පියුටර් RAM එකේ x කියලා මේ variable එක. හරිද? මේකේ ජාතිය integer. හරිද? ඊට පස්සේ අපි මේක කියනවා x සමානයි ci කියලා අපි ලියනවා. හරිද? මේ කියන්නේ x කියලා හදපු variable එකේ, ඒ කියන්නේ මේ කියන memory location එකේ value එකට c කියන එක assign කරන්න කියලා කියනවා. හරිද? මේ x කියලා memory location එකක් හදන්න කියන මේ int x කියන එකෙන්
ඊට පස්සේ මේ හදපු ලොකේෂන් එකට CA කියලා assign කරන්න කියලා කියනවා. එතකොට මෙතනට CI කියලා එනවා. හරිද? ඊට පස්සේ අපි ආයි වෙනම ලියනවා int y කියලා. ඒ කියන්නේ computer processor එකේ කොතන හරි y කියලා variable එකක් හදන්න කියනවා. Integer variable. y සමානයි 200i කියලා අපි ලියුවා. එගෙන මේ y කියලා හදපු memory location එකේ තියෙන variable එකට 200i කියලා value එක දාන්න. හරිද? ඊට පස්සේ අපි ලියනවා x ධන y. අපි ලියමු system.out.println x ධන y. මේ data එක print කරන්න. එතකොට මේකකින් කරන්නේ x කියන memory location එකේ තියෙන value එකයි y කියන memory location එකේ තියෙන value එකයි එකට එකතු කරනවා. x කියන memory location එකේ තියෙන value එක 100යි. y කියන memory location එකේ තියෙන value එක 200යි. මේ දෙක එකතුව 300යි කියලා console එකේ print වෙනවා. පැහැදිලිද? අපි මේක type කරලා බලුවොත් මෙහෙම වෙන්නේ. අපි ලියා ගන්නවා int integer කියලා variable එකක් හදන්න memory එකේ x කියලා. ඒ x කියන එකට අපි 100 කියලා දාගන්න කියනවා. ඊට පස්සේ අපි ලියමුකෝ මේ printl මේ print කරන්න කියලා x කියන්නේ කීයද කියලා. x කියන එකේ වැලියු එක කීයද කියලා print කරන්න කියලා ප්‍රෝග්‍රෑම් එකක් compile කරනවා. හරිද? දැන් මේ x කියලා variable එකක් දැන් මේ 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 එකකින් එක run කරාම වෙන්නේ පළවෙනි එකේ වෙනවා මේක මේ මේක x කී execute වෙච්ච ගමන් වෙන්නේ RAM එක තියෙනවා. RAM එකේ x කියලා memory location එකක් හැදෙනවා. x කියලා එකක් හැදෙනවා. හැදිලා ඊළඟ line එකේදී ඒකට 100 කියලා දාන්න කියලා. ඊළඟ එකේදී කියනවා මේක print කරන්න කියලා මේ x කියන location එකේ තියෙන value එක. එතකොට 100 කියලා print වෙන්න ඕන. ඉතින් මේක run කරලා බලමු. ඉතින් 100 කියලා print වෙනවා. අපි දැන් මීට උඩින් අපි තව y කියලා එකකුත් හදාගන්න. int කියලා variable එකක් හදන්න කියනවා y කියලා integer. y කියන එකට අපිට 200i කියලා memory location එක save කරන්න කියනවා. ඊට පස්සේ අපි කියනවා x ධන y කියන එක print කරන්න කියලා. පැහැදිලිද? මේ compile කරනවා run කරනවා x ධන y කියන එක 300i කියලා print කරනවා. පැහැදිලිද? මේ මේ මෙතෙන්ට එනකම් පැහැදිලිද? මේ variable එකක් කියන්නේ මොකද්ද කියන එක ගැන idea එකක් ආවද? computer එකේ Java වල variables කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක ගැන නිකන් idea එකක් ආවා. උක්මල් මොකක් කර කිව්වද?
පරණ මොනවා හරි අපයි දෙන්නක් තියෙනවා නම් කියන්න. හරි. ඊට පස්සේ අපි බලමු. string concatenation and arithmetic addition කියන එක. හරිද? string concatenation කියන්නේ මෙහෙම මේක ගොඩක් මේ exam වලදී ප්‍රශ්න අහන එක. අපි තව මේකේ අනිත් data types ටත් කරගෙන යනවා. int x වගේම තියෙනවා floating point number එකක් වුණත් අපිට මේක ගන්න පුළුවන්. ඊට අපිට එන්නේ float කියලා. විගම 1.21 හරිද? මේක compile කරලා run කරාම ප්‍රශ්නයක් එනවා. මේ මොකද float කියන variable එක ලියලා අපි declare කරගන්න පස්සේ මේ x කියලා ලියලා කෙළවරට f කියලා ලියන්න ඕනේ. හරි, හැමදෙසියම float වල මෙහෙම ලියන්න ඕනේ. එතකොට තමයි හරියට compile වෙන්නේ. අනිත් දෙයට මේ data types වල මෙහෙම ප්‍රශ්න නැහැ. float වල විතරයි. float වල හැමදෙසියම මේ data type ලිව්වා අගට f කියලා දාගන්න ඕනේ. මේක ඊට පස්සේ run කරන්න තියෙනවා. මේ දෙක add වෙලා මේකේ result එක එනවා. හරිද? ඊට පස්සේ integer float characters characters වල නම් මෙහෙම addition එකක් ගැන ඕනේ. ඒ වුණාට මේ character variable එකක් හදාගන්න පුළුවන්. character x කියලා එකක් හදලා extension කරන්න පුළුවන්. ඒ කියන එක. හරිද? දැන් ඊට පස්සේ දැන් අපිට දැන් ඉස්සෙල්ල එකක් අපි ඉගෙන ගත්තා comment කරන්න ඕන. ඒ කියන්නේ මේ දික් ටික වැඩක් නැත්තම් අපිට කමෙන්ට් කරන්න පුළුවන් මෙහෙම ඇලීරි දෙකක් දාලා. හරිද? ඒ දෙක ඇලීරි දෙකක් දාලා කමෙන්ට් කරගෙන මෙතනට මේ x කියන එක print කරගන්න පුළුවන්. එතකොට මේක අපි compile කරලා run කරන්න දෙන්නේ. මොකද මේකේ එක කමාරම් වන්දාල් තියෙන්නේ මේ තනි එකක්, මෙතන එහා පැත්ත දෙකක් තියෙන එකක්. එහෙම බෑ, හැමදෙස්සෙම මේ තනි එකම තමයි දාන්න ඕනේ. කැරක්ටර් එකක් වුණොත් මේක print කරාම ඒ කියන character එක print වෙනවා. එතකොට මේකෙදිත් වෙන්නේ පළවෙනි එක දා මේ execute වෙද්දි RAM එකේ x කියලා character variable එකක් හැදෙනවා. ඊළඟට ඒකට a කියන එක assign වෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේකේ මේ මෙහෙම ඇලීරි දෙකක් අපිට ගන්න ඕනනේ කමෙන්ට් එක ගන්න. එහෙම නැතුව අපිට මේ මල්ටිපල් ලයින්ස් එකපාර කමෙන්ට් කරන්න පුළුවන්. එහෙම කරන්නේ අපි පාවිච්චි කරනවා ඇලීරකුයි තරුවයි. තරසලකුණයි. එතකොට ආයි මේ පහේ ලකුණු කරනවා. ඇලීරයි තරුවයි. ඊට පස්සේ ආයි මේ ඇල තරුවයි ඇල ඉරයි වෙනකන් ටික ඔක්කොම කමෙන්ට් වෙනවා. පැහැදිලි? ඒ කියන්නේ හැමතිස්සෙම මෙන්න මෙහෙම පටන් ගන්න. මෙහෙම තරුවයි මේ සොරි ඇල ඉරයි තරුවයි ඉඳන් තරුවයි ඇල ඉරයි වෙනකන් මේ ටික ඇතුලේ තියෙන ඔක්කොම ටික කමෙන්ට්ස් කමෙන්ට් වෙලා යනවා. හරිද? අපි මේ කම්පයිල් කරලා
රන් කරොත් අර මේකම තමයි ඉන්නේ. පැහැදිලිද? කියන්නේ මේ ටික කමෙන්ට් එකක් වුණා. මේ ටිකෙන් අපේ කෝඩ් එකට කිසිම බලපෑමක් නැහැ. හරිද? මම හිතනවා එතනට එනකම් පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ අපි අද අන්තිම කැලලට එමු. string concatenation versus arithmetic addition. මේ දෙකේ තියෙන වෙනස. ඒ කියන්නේ දැන් අපි ගමු string එක. string variable එක ගන්නවා. x කියලා අපි දාමු නමක් මොකක් කරේ. මේක කම්පයිල් කරලා රන් කරමු කවුද කියලා print කරනවා. හරිද? ඊට පස්සේ අපි ගන්නවා variable එක integer එක int x. අපිට දැන් මෙහෙම int x කියලා අරගෙන පස්සේ x සමානයි 10යි කියලා අපිට දාගන්න පුළුවන්. එහෙම නැතුව ඕනනම් int x සමානයි 10යි කියලා මෙතනම ලියා ගන්න උනත් පුළුවන්. ජාවල. හරිද? මෙහෙම ලියාගත්තා. මේක කම්පයිලර් එකේන්නේ. කම්පයිලර් එකේන්නේ int x කියන එක දෙපාරක් ගන්න බෑ. x කියලා එකක් එකපාරක් අරගෙන තියෙන නිසා, ඒ කියන්නේ මේ වේරියබල් නේම් එකකට ගන්න පුළුවන් හැමතිස්සෙම යුනික් එකක්. ඒ කියන්නේ එකිනෙකට වෙනස් එකක්. අපි y කියලා ගමු. හරිද? y කියලා ගත්තා. ඊට පස්සේ y කියන එක 10 කියලා ගත්තා. එතකොට මේකේ x ධන y. අපි මෙහෙම ගමු. මේ කවිඳු කියන එක ඕනේ. අපි කියමුකෝ x කියන එකට දාමු 20යි කියලා. x කියන එක 20යි y කියන එක 10යි. ඔයාලා හිතන්නේ මේ print x දන y කියලා ටයිප් කරාම මොකක්ද දෙන උත්තරේ? පොඩ්ඩක් chat එකට දාන්න. එකිනෙක කියන 10යි කියලා ට ඇඩ් කරන්න බෑ කියනවා. එකක් කියන මේ කිසිම එර එකක් ඉන්නේ නෑ. මේ කියන්න මේ කෝඩ්ඩේ කිසිම කම්පයිලර් එකක් නැහැ. මේ කම්පයිලර් නේද? කම්පයිලේෂන් ෆිනිෂ් සක්සස්ෆුල්. මම අහන්නේ මෙතන print වෙන්නේ මොකද්ද කියන එක. ඩියය හන්නද මෙමයි මේක වෙන්නේ. ඉන්ටිජස් දෙකක් ප්‍රින්ට් කරොත් එකද මේක ඉන්ට් මේව මෙහෙම වුණොත් එහෙම මේකෙන්නේ 20 ධන 10
තිහයි. හරිද? හැබැයි හදිසි හරි මේක ස්ට්‍රිං එකක් වුණොත් එහෙම වෙන්නේ ස්ට්‍රිං එක ඒ කියන්නේ ස්ට්‍රිං එකක් තිබ්බොත් හදිසි හරි මෙහෙම තියෙනවා කියලා දුව. AB system dot out dot print AB then BC. Why then make output time work in it? Make any AB CD. सिस्टम डॉट आउट डॉट प्रिंट दहाजन इससे मेहम दिबे एसओपी का मेहम दिब दिल तीन मे उदृत मे स्ट्रिंग देखना प्रिंट दहाय मेकेंगे विस्सा दहाँ दी हेमदीसम स्ट्रिंग मेदने एक्सन विस्सन पैकीन पैकीन दहा इतना मे स्ट्रिंग ऑटो स्ट्रिंग විස්ස දන මේකත් ඔටෝ 10 ස්ට්‍රිං එකක් වෙනවා ස්ට්‍රිං දෙකක් එකතු වුනහම ඒක නිකන් එක ළඟ එන්නේ 20යි 10යි පැහැදිලිද මේකේ අවුට්පුට් එක එන්නේ මේක කම්පයිල් කරලා රන් කරන්න 20යි 10යි පැහැදිලිද ඒක වෙච්චද हजिशियारी मेक इंटे मेक स्ट्रिंग एक मुखर स्ट्रिंग इंटे आउटपुट संपूर्ण स्ट्रिंग का पहले में मेके मोनानुपिले वाले आवाज कोहिंग हमें स्ट्रिंग का क्या कहते हैं ना मैं देखा मैं स्ट्रिंग में ना एक ने तो स्ट्रिंग देखा क्या कहते करते हैं मैं कमाल पेरेरा किया स्ट्रिंग करो इन कमाल पेरेरा किया स्पेस तनि मेगा स्पेस अब इतने स्पेस तिब्बा ये स्पेस हर मेहम कमाल पेरेरा किया मेकट अभी दहाय के लिए मेकट विश के लिए मेकिंग
දහය විසය හරි හැබැයි මේක ඉන්ටිජර් එකක් වුණොත් එහෙම කියන්නේ දැන් මේක මෙහෙම උනේ string දෙකක් එකතු වෙනකොට එන්නේ කෙලින්ම ඒ තියෙන string දෙකේ values හැබැයි එකක් ඉන්ටිජර් වෙලා එකක් string වුණොත් මේ එතකොට වෙන්නේ ඉන්ටිජර් එක ඔටෝ string එකකට convert වෙනවා ඉතින් දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ x කියන එක 10යි ධන උද්දෘත 20යි එතකොට දැන් මේක නිකන් එකන්නේ තියෙන්නේ ඒ වුණාට මේක ඔටෝමැටිකලි string එකක් වෙනවා ධන 20යි එහෙම වෙලා තමයි මේක 10යි 30 තමයි output එන්නේ 10යි 20යි मिथन पह दिली मंदिर पह दिली मुनाहरी पह दिली तन तीन सागते मुनाहर तीन string එකෙන් character වලදී හැම ඔක්කොම characters වලට convert වෙන්නේ මේක string වලදී විතරයි එන්නේ කියන්නේ මේ string concatenation කියලා තමයි මේක කියන්නේ ඔය මේ papers එක මේ past papers අරන් බලන්න ඒ කියන්නේ මේ මේ වගේ ඒවා අහලා තියෙන මේක strings වලදී විතරයි මේකට කියන්නේම string concatenation arithmetic addition කියන්නේ මේ ඉන්ටිජර් දෙකක් එකට එකතු කරනවා ඉන්ටිජර් දෙකක් එකතු කරොත් අනිවාර්යෙන් يعني 10 20 එකතු කරොත් 30යි string concatenation කියන්නේ string එකකට ඉන්ටිජර් එකක් එකතු කරනකොට එතකොට ඉන්නේ දෙකම string වෙලා plus sign නේ මුකුත් දෙන්නේ නැති කියන්නේ plus sign එකෙන් තමයි මේ දෙක එකතු වෙන්නේ හැමතිස්සෙම plus sign නේ වෙන්නේ අර දෙකක් එකට එකතු වෙන එක अभी इलाट कलाट दिखम दिखा पालाट दी या अदाई नेक्स्ट टू वीक्स में लबन साथी सेंसो सैटरडे संडे वाला फ्री डे बस वाला दिखे ना अब तक मैं बड़ा एडमिन के मैसेज कथा करूँ मैं के सैटरडे अने इंफॉर्मेशन सिस्टम्स लबन साथी संडे अने प्रोग्रामिंग का ඒ විදිහට තමයි හිතාගෙන ඉන්නේ දිගට කරගෙන යන්න. මොකද මේ දැන් ඩිසెంబර් වෙනකොට එක්සෑම් වෙනවා. එතකොට පුළුවන් තරම් වේගෙන් يعني ටිකක් ඉක්මනට මේ සිලබස් එක කවර් කරන්න තමයි ඉන්නේ. කියන්නේ තියරි ටික, තියරි කන්සෙප්ට් ටික කවර් කරලා මේ ඊට පස්සේ පුළුවන් තරම් පාස් පේපර්ස් කරන්න තමයි අපි කර බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ කියන්නේ ඔයාලට පාස් පේපර්ස් කරන තරමට තමයි එක්සෑම් එකට ෆේස් කරන්න තියෙන හැකියාව වැඩි වෙන්නේ. एक निशा में पास पेपर डिस्कशन में आता मैं लोकोड में करा नहीं एक निशा में अन्य सब्जेक्ट के थियरिटी का अलग नहीं हम मैं जावा था मैं उधर में अलग अन्नो ने मुझे तो मैं डबल लो पी थी ना इस तरह हर दिगड़े में प्रोजेक्ट्स करा के नहीं आती होनी है ना तब डी एक रहता होनी है मेडी के मांग कितना पहले ऐसी की ला और मुनाहरी डाउट है तीनों ना मैं वाट्सअप एडमिन ने ग्रुप पे एडमिन के तो मैसेज जदा ना मैं ओनीला कथा करन ओनी दे कहां ना किसी प्रश्न ने ओनी का केला देना एना वाले प्रश्न तीनो ना अहंद देन मना हरि में आधे दवसे पिछे वारी
CSN maths කරනවද මම CS maths කරනවා. ඔයාලට සබ්ජෙක්ට් මැටර්ස් තියෙනවනම් ඕන එකක් අහන්න ඕනි වෙලාවක ඕනිම මේ මොකද අර වට්සප් නම්බර එකට මෙසේජ් එද්දන්න. මම හිතනවා අද දවසට ඇති කියලා අපි දැන් ගොඩක් කරා ජාවා සම්පූර්ණයෙන් පටන් ඉන්ස්ටෝල් කරන එක ඉඳන් මේ string concatenation and arithmetic addition මේ තන්ට නම කරා. තව ඒ කියන්නේ පොඩි ටිකයි තියෙන්නේ මේ WOP වලට කලින් the variables ටත් ඔක්කොම කරානේ. අපිට තව සතියකින් දෙකකින් වගේ WOP වලට යන්න පුළුවන්. WOP ටිකට කරගත්තයින් පස්සේ ඊට කලින් පොඩ්ඩක් තියෙනවා for loops arrays ටික තියෙනවා. ඊට පස්සේ තියෙන WOP ඒකේ තියෙනවා polymorphism encapsulation ඒ සෙට් එකක් තියෙනවා. ඒ ටික කරමින් පස්සේ කෙලින්ම මේ introduction to programming කියන එකේ past papers වලට යන්න පුළුවන්. තව සති දෙකක් හෝ තුනක් ඇද්දි Java එකේ past papers කරන්න පුළුවන් මට්ටමට එනවා. ඒකත් එක්ක අපි බලමු ඉස්සරහට දිගට කරගෙන යන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්න ඕන එකක් අහන්න. දැන් තියෙනවා දැන් අහන්න නැත්තම් අපි මේක වයින්ඩ් අප් කරමු කරලා අපි නෙක්ස්ට් වීක් හම්බෙමු. මම හිතනවා ඔයාලට එහෙනම් තව ප්‍රශ්න නැතුව ඇති කියලා. තැන්ක් යූ ජොයින් වුණාට. මම මේ මීටින් එක එන්ඩ් කරන්න. ටෙක්නොලජි ස්ටැක් එක ගැන කියන්න පුළුවන්ද? පුළුවන්. මෙහෙමයි, ටෙක්නොලජි ස්ටැක්ස් දෙකක් තියෙනවා. එකක් මේන්ලි මීන් ඇන්ඩ් මර්න් කියලා දෙකක් තියෙනවා. මේ දෙකේ මේ මීන් කියන එකේ වෙනස වෙන්නේ ඇංගිල තියෙනවා, ආර් එකේ රියැක්ට් තියෙන්නේ. මේ මේ ටෙක්නොලොජි ස්ටැක් දෙක කරගත්තොත් මේ කියන්නේ ෆුල් ෆ්‍රන්ට් එන්ඩ් ඇන්ඩ් බැක් එන්ඩ් දෙකම කව වෙනවා. මේක ගැන මම නෙක්ස්ට් වීක් වගේ ලොකුම කියන්නම්. මේ මේක ලොකු දෙයක් නෑ. ආ මේ ටික මේ ටෙක්නොලොජිස්ට් එක කව කරගන්න තියෙන්නේ JavaScript මේ ෆ්‍රන්ට් එන්ඩ් ඇන්ඩ් බැක් එන්ඩ්. හරි, වෙන ප්‍රශ්න නැතුවද කියලා හිතනවා. මම හිතන්නේ දැන් මේ මීටින් එක එන්ඩ් කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් WhatsApp එකෙන් දාන්න. Thank you.